හොඳයි හැම දිනටම තෙරුවන් සරණයි මම කතා කරනවා ඇහෙනවා කියලා විශ්වාස කරනවා අපි එහෙමනම් අදත් සූදානම්න්නේ සති සඳුදා සහ බදාදා දිනවල පැවැත්වෙන අභිධර්ම පාඨමාලාවට මේ පාඨමාලාවේ තවත් දේශනාවකට සවන් දෙන්න මේ අවස්ථාවේදී සජීවි ගුවන්විදුලි සමග සම්බන්ධ වුණු බව මතක් කරනවා ඒ ඉතින් ගුවන්විදුලි සමග එකතු වී සවන් දෙන කල්‍යාණ මිත්‍රෙන්ට මතක් කරනවා දැන් ප්‍රචාර විමිත උපදේශනාව උදේරිකම ධම්මජෝ සවන්දන් වහන්සේගේ මජ්ජි සූත්‍රයේ ඒ දේශනාව නතර කළා අපි මේ දින මේ ධර්ම සාකච්ඡාවෙන් පසුව එම දේශනාව නෙමෙයි වෙනත් දේශනාවකට අලුත් ප්ලේලිස්ට් එකක් තමයි ගන්නේ. එතකොට ඒක අලුත් වැඩසටහනකට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් මම වැඩි විලා ගන්න නැතුව ඉතාම ගෞරවයෙන් අද දවසේ කෙරේ අනුකම්පාවෙන් වැඩම කර සිටිනා නවසීලන්තයේ වෙලින්ට නුවර වැඩවාසය කරන පූජ්‍යපාද වැඩිමඬ ජිනාලංකාර ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද වැඩසටහන ආරම්භ කරන ලෙස පෙරවන් සරණයි සාමස. නයි නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තුන් ලෝකයේ වාසය කරන සියලුම සත්වයන් කෙරෙහි පතර මහා කරුණාවකින් කාම ලෝකී රූප ලෝකී අරූප ලෝකී පවතින සත්ව సంతාණයන්ට උතුම් ධර්මාවබෝධය ලබා දීම පිණිස ලෝ පහළ වී වදාළ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට සර්වඥතා ඥානින් පරිපූර්ණ సంతානේ කැති මහා කරුණාවෙන් පිරිච්ච තෙත්වෙච්ච సంతානේ කැති සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරනවා. මාගේ නමස්කාරයේ වේවා. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරයේ වේවා. ඒ උතුම් වූ මහා සංඝ රත්නයේ මම නමස්කාර කරනවා. මාගේ නමස්කාරයේ වේවා. තුනුරුවන් නමස්කාර කිරීමේදී පහළ වූ වන්දනාමේ කුසල චේතනාවන්ගේ උතුම් වූ ආනුභාව බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයන් සපරිමාණ ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් හැමදෙනා මීට පෙර ආසව සිද්ධ කරගත්තා වූ උතුම් කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ද අදත් මේ අභිධර්ම සාකච්ඡාව තුළින් පාඩම තුළින් කියලා දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කාරණය හැම දිනාටම හොඳින් වැටහිවා තේරුම් ගන්න ශක්තිය ලැබේවා අවබෝධ කර ගන්න අවශ්‍ය සිහියත් නුවණත් යෝනිසෝ මනසිකාරයේ සති සම්පජඤ්ඤේ වැඩේවා. ඒ වගේම මේ උතුම් ධර්ම මාර්ගයක් වේවා. මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් සිහිය නුවණ යෝනිසෝ මනසිකාර ප්‍රඥා වඩාගෙන උතුම් වූ නිර්වාණ ධාතුවත් අවබෝධ කරගන්නට ලැබීවා කියලා අපි පළමු කොටම සෑම දිනාටම ආශිර්වාද කරමු. සිය ආශිර්වාද කරමින් අදට නියමිත මම හිතාගෙන ඉන්න ධර්ම කාරණේ මම කියලා දෙන්න ආරම්භ කරනවා. අද මේ පාඩම තුළින් මාතෘකාව තුළින් අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ සනිදස්සන සප්පටික ධර්මය. සනිදස්සන තිකේ කියලා කියන්නේ මෙතන වචන තුනක් තිබෙනවා, පද තුනක් තිබෙනවා, පේලි තුනක් තිබෙනවා. ඒ තමයි සනිදස්සන
අපිට ස්වාමීන් කතා කරන එකපාරට නැතුව ගියා මම කතා කරන ගහනවා ජයන්ත මහත්තයා ඒක තමයි ස්වාමීන් වහන්සේ ලයින් එක පමණයි නේද හොඳයි දරුවත්මත් අපි ඊට කලින් එක කරාද කියලා පොඩි ගොඩක් විස්තර නැහැ කියලා අජ්ජත්තාරම්මන ප්‍රතිය කළේ නෑ මේ අපි ස්වාමී මේ කොටස ස්වාමීන්වහන්සේ කල්ලි වුණාට පස්සේ බාධානකර මතක් කරමු නේද දැන් ඔය යන ෆ්ලෝ එකට යන්න දීලා උන්වහන්සේ වැඩ කරන කරාට පස්සේ එතකොට ඒක මේ ලොක් වෙන්නේ නැහැ මන්නවතුන්වහන්සේ ගන්න බලනවා මම ඉස්සර මාතර මයිකේ මියුට් කරලා ඉන්නද කතා කරේ අපි මේ ස්වාමීන් වහන්සේ මේ මේ කොටසේ වුණාට පස්සේ අපි අවස්ථාව කරගෙන කියමු එහෙනම් මේ ගීසති ඒ කොටස නැවත කරනවාද කියලා. ස්වාමීන් වහන්සේ ලයින් එක නැවත සම්බන්ධ වෙනවා මම හිතන්නේ උන්වහන්සේගේ පැත්තෙන් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් වුණා ඒක පාටම. මේ අපි අවිකේනකන සමානට සෙට් කර ගන්න පුළුවන් ඒ විදිහට එහෙම කරලා තියෙනවා දැන්නේ මොකද එහෙමත් වෙන්න පුළුවන් හරියන ගන්නේ හොඳයි අපි ඇත්තටම ගිය සතියේ මොකද්ද ඉගෙන ගත්තේ මගේ මොකල කවුරුත් දන්නවා වගේ මම වැඩිපුර අවධානයෙන් හිටියේ නෑ මේ දවස්වල ඒවට මේ මම රෙකෝඩින්ග් වත් ඇහුවෙත් නෑ ආදි මහත්තයා අපි මොනවද ගිය සතියේ ඉගෙන ගත්තේ මොකද්ද ත්‍රිකේ ගිය සතිය අපි ඉගෙන ගත්තේ සතිය අන්තිමට අපි කියේ අජ්ජත්තාරම්මන කියන්නේ සංඝාන්තේ ඒක ඇත්තටම විස්තර කරන එක මොකක්ද පැහැදිලි කරන එක අපි අර දෙරණ නිසා ඊට කලින් අපි කළේ මේ ඒ කලින් කරපු ත්‍රිකේ ඔබතුමාට පුළුවන් ද අපිට පැහැදිලි කරලා කියලා දෙන්න ඒ ත්‍රිකේ ස්වයං වාද සම්බන්ධ වෙනකම්. උන්වහන්සේ ලයින් එක පොඩි ගැටලුවක් තියෙනවා අපි කියනවා. ආරම්මන ත්‍රිකේ කියන එක ඒකේ සිතිමත් කියලා අතිකාරම්මන ධම්මා, ආකතාරම්මන ධම්මා, පච්චුප්පාණාරම්මන ධම්මා කියලා. එතන අතිකාරම්මන ධම්මා කියලා ස්වයං වාද පැහැදිලි කළේ වර්තමානයේ සිට කරන්නා වූ අතීතී වර්තමානයේ සිට අරමුණු කරන්නා වූ අතීතී ක්ෂණික ධර්ම කියලා. ඒ කියන්නේ අතීතයේ ධර්ම ඒවා ඒවා කියන්නේ මේ මොහොතේම හරි. එතකොට ඒවට අරන් මේ එකතු වෙනවා කිව්වා අරූපාවචර සිද්ධාර්ථ ඒ කියන්නේ කුසල සිත්තුනායි පාප සිත්තුනායි ප්‍රයත් සිත්තුනායි. එතකොට මේ සිත්වාකයෙන් ගත්තා වාසේ සමාහ කළා මේක මේ විඥාන ආයතන 33 ඊළඟ නේර සංඥාන ආයතන නා සංඥාන 33 ඒව සම්මත සඳහන් කරේ වර්තමානයේ පරිදි ඒකාන්තයෙන්ම අතීත අනුමුණ සිත් කියලා. එතකොට ඒකාන්ත සිත් කියලා කිව්වට එතකොට චෛතසික 30ක් එක තියෙනවා. ඒ වගේම සඳහන් කළ මනෝද්වාර්ජන සිත්, ජවන් සිත්, අදාරම්මන සිත් ඒවා අනේකාන්ත සිත් අනේකාන්ත ධර්ම විදියට සම්මාන කළා. එතන චෛතසික 47ක් යෙදෙනවා කියලා කිව්වා. එතකොට මේ චෛතසික 47ක් වෙන්නේ අර චෛතසික 52න් විරති චෛතසික 3 නැති වුණාම මොකද අතීතයේ වෙනුවෙන් කර්මාව මුදිතා පහල කරන්න නැහැ නිසා මේ විරති චෛතසික 3යි කර්මා මුදිතා කියන චෛතසික දෙකයි කියන්නේ මේ පහ ඇති වුණාම චෛතසික 47ක් යෙදෙනවා කියලා කිව්වා. කළා. ඊට පස්සේ ඊළඟ එක තමයි අනාගත ආරම්මන ධම්මා. අනාගතයේ තියෙන අනුන්තම කර්ම. ඒවා ගැන කතා කරන එක තමයි සම්මත සම්බන්ධයේ අභිඥා කියන අර විශේෂ ප්‍රඥාවකින් අනාගතයේ දකින
ඒවලු නම් කළා ධර්මයේ කොටින් තථාගතයන් වහන්සේ දකින්නා කියලා දෙව්දත් අපාය යන හැටි දකින්නා කියලා අනාගතේ වෙනද ඒක දකින්නකොට ඒවා ඊළඟට මනෝද්වාරයෙන් පිට අනාගතයේ සහ අතීතයේ දකින්න ඒකාන්ත ඒවා නෙරේ කියලා නම් සඳහන් කළා. එතකොට ඊළඟට අපිගෙන ගත්ත පච්චුප්පන්න ආරම ධම්මා කියලා වර්තමානයේ සිදුවන දේ අරමුණු කරන ධර්ම. ඒවා මේ ඒවා ගැන සඳහන් කරනවා. අපිගෙන ගත්ත අකුසල විපාක සිටි චක්කු ජරජන චක්කු විඥානය ඇතුලේ විඥාන පහයි කුසල සිතුල ඇතුළේ චක්කු විඥානය ඇතුලේ විඥාන පහයි විඥාන 10ක් එකතු වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ සිදුවන ධර්ම අරමුණු කරන කිසිම පමණ ඒවෙන් කරන්න පුළුවන් නේ. එතකොට ඒවා ඒකාන්තයෙන්ම වර්තමානයේ සිදුවන මොහොත අරමුණු කියලා. ඊළඟට පංචස්වාසන සිත සංපත්ති කියලා ඒ සහ එතකොට එතන වර්තමානයේ පමණක් බැලි හැකි සිත්ිය සම්මාන කරලා ඊළඟට ඒවට ප්‍රතිමා චෛතසික 10ක් සඳහන් කළා. එතකොට හේතිය තමයි මට මම නම් මේ මම නෝට්ස් ඉදරන් තියෙන්නේ. ඊළඟට හොඳයි දැන් හොඳයි ආදි මහත්මයා මේ සමාවෙන්න මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ලයින් එක ඩ්‍රොප් වුණා. ඒ වෙලාවේ මම ආදි මහත්මයාට මතක් කරා ගිය සතිය අපි ඉගෙන ගත්ත දේවල් මතක් කරන්න කියලා. ඒයි සිදුවෙමින් තිබුණේ සමාවෙන්න ස්වාමීන් වහන්සේ මේ දැන් ලයින් එක හොඳයි නේද? දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මෙන්න නැවතත් අපි ඔබ වහන්සේ නතර කළ තැන ඉඳන් අපිට පටන් ගන්න පුළුවන්. සොන සෑහෙන්නේ නෑ. සොනසි ලයින් එක ඇහෙන්නේ නේද? ඇහෙන්නේ නෑ වත්මන්ත. ඒක තමයි. සොන් වංශ ඔබ වහන්සේට අපි කතා කරන දේ ඇහෙනවද? ඇහෙන්නේ නෑ. මේ උන්වහන්සේට සොන් වංශ ඔව් සයන් වංශ අපිට ඇහෙන්නේ නැහැ. මොකද කරන්නේ? අපෝ ලයින් එක ඩ්‍රොප් වුණා නේද ලස්මන්ට? ඔව් ඒක තමයි. බලමු තිරුවන් සරණයි සයන් වංශ. හොඳයි මම. දැන් හොඳයි. මේ සර්ණාස ලයින් එක ගොඩාක් කල කට්ටිලා තිබුණා. අපි try කරගන්න. ඒ අතතුර ජයන්ත අපේ ආරි මහත්මයා මේ අපිට මතක් කරා ගිය සතිය ඉගෙන ගත්ත කොටස් ටිකක්. ඔබ වහන්සේ සර්ණාස අපි දැන් පටන් ගත්තේ කොටස මුලින්නම් නැවත කරනවාද අපි හැමෝටම කොහොමද දැන්? හොඳයි. සර්ණාස ඔබ වහන්සේ මුලින්නම් කරන්න කල්පනා කරනවා නම් අපේ මේ කල්යන් මිත්‍රන්ට පොඩි ගැටලුවක් තියෙනවා. ලෞකික සමානේ යම් කිසි එක ත්‍රිකයක් කරේ නැද්ද කියලා වගේ ආදි මාත්‍යා ගැන කියනවාද? සන්නාතර 21 වෙනි එක අජ්ජත්තාරම්මන ධම්මා කියන එකට සඳහන් කරේ නැහැ. සමහර විට උපාන්තර අපි 20 වෙනි එක අජ්ජත්තාරම්මන ධම්මා කියන එක ඒක පැහැදිලි නිසා මේක චික් කළාද කියලා ඉතන අජ්ජත්තාරම්මන ධම්මා කියන ත්‍රිකය සඳහන් සත් පොඩක් සනාකල සඳහන්ය සම්මාන දෙවන් කරන්නේ. හොඳයි. ඒක මේ 20 වෙනි එක ස්කිප් කරේ. ඒකේ ඒ තරම්ම ගොඩාක්ම කියන්න දෙයක් නැහැ. ඒක නිසා ඒ කියන්නේ ඒක තේරෙනවා. අර මම ඊට පස්සේ විස්තර කරේ ඒකේ ටිකක් අර පැහැදිලි කිරීමක් තියෙන නිසා. අජ්ජත්තාරම්මන ධම්ම ඒක අපි කිව්වා නේද? මේක කිව්ව නැත්නම් තමයි ඒකත් පැහැදිලි ඉඳලා ඒක මා කියතුව ඒකත් පුළුවන් කිව්වේ ඒයි කියලා. ඒක විශේෂයෙන්ම ගලරේ දුතුන් සම්මාන්ත ඒක දැනගන්න ඕනේ. ඒකේ තියෙන්නේ මේ ඒකේ තියෙන්නේ අජ්ජත්තාරම්මන ධර්ම, බහිද්ධාරම්මන ධර්ම, අජ්ජත් බහිද්ධාරම්මන ධර්ම කියලා ධර්මතා තුනක් තියෙනවා. ඒක මට මාතකයි කියපාර කිව්වා කියලා.
වෙලාවට අවශ්‍ය ටික අපි කියමු වෙනවා. ඒකට ධර්මතා අපි මේ මෙහෙම එකක් තිබෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කරනකොට උන්වහන්සේ පාවිච්චි කරලා තිබෙන මේ වචන හරි ක්‍රමානුකූලයි. හරි පිළිසිතුයි. මේ ඒ වාගෙන් මේ ළඟ කියන්න තියෙන දේ ළඟට ළඟ කියන දෙයක් කියන්න පාවිච්චි කරලා තියෙන වචනය දුර තියෙන දෙයක් කියන්න පාවිච්චි කරලා තියෙන වචනය ඇතුළත පිටතට උඩ පහළ ඊට පස්සේ අතීතයේ අනාගතයේ වර්තමානයේ ඔය වගේ හරි ලස්සනට පැහැදිලිව වචන සෙට් එකක් තියෙනවා ලෝකයේ සම්මුතිය ලෝක පාවිච්චි කරනවා ඊට වඩා අවුලක් නැතුව ඒ වගේම ගැටලුවක් නැතුව තේරුම් ගන්න මේක වැදගත් වෙනවා මේ ඒකෙ තිබෙනවා වචන තුනක් මේ අජ්ජත්ත බහිත අජ්ජත්ත බහිත කියලා මේ ඒ වචන අජ්ජත්ත කියලා කියන්නේ ඇතුළත කියන එකයි තමා තුළ තමාගේ හිතේ තමා ඇතුළත තිබෙනා කියන එක තමයි අජ්ජත්ත කියලා කියන්නේ. ඒ අයිති අනිත් පැත්තේ තේරුම් ගන්න ලේසි බහිද්ධා කියලා කියන්නේ තමාගෙන් බැහැර වෙච්ච කියන එකයි. කාමරයක් ගත්තොත් ඇතුළත අජ්ජත්තයි පිට බහිද්ධයි. සමහර ඒක දෙකම ගත්තොත් එහෙම ඇතුළතයි පිටතයි. ඕක හරි සරලයි. මේ අජ්ජත්ත කියන එකේ තේරුම අපි හොඳට තේරුම් ගන්න ඕනේ තමා තුළ තමාගේ හිත තුළ එහෙම නැත්නම් තමාට සම්බන්ධ. බහිද කියලා කියනවා පස්සේ තමාගේ පිටත තමාගේ හිතින් අයින් තමාගේ ජීවිතෙන් බාහිර. මේක තව එකක් තිබෙනවා අජ්ජත්තාරම්මන ධම්මා කියලා. අජ්ජත්තාරම්මන ධම්මා. ඒකෙන් කියන්නේ තමා තුළ තමාගේ හිතේ පහළවන්නා වූ ධර්මයක් තමාගේ හිතේ තමා තුළ පහළවන ඇතිවන මතුවන ධර්ම අරමුණු කරන්ට පුළුවන් ධර්මයක් තිබෙනවා ඒක හැම එකටම බෑ තමා තුළ පහළවෙන ධර්ම හිතේ ඒව අරමුණු කරන්ට සුදුසු ධර්ම තිබෙනවා සමහර වෙලාවට තිබෙනවා තමාගෙන් බාහිරව පවතින අරමුණු බාහිරව පවතින ධර්ම තේරුම් ගන්නට වටහා ගන්නට පුළුවන් ධර්ම. ඒකට කියනවා බහිද්ධාරම්මන ධර්ම කියලා. සමහර වෙලාවට තියෙනවා කොහොම නැතුව මේ නැතුව ඇතුළතයි පිටතයි දෙකම දකින්න පුළුවන් ධර්ම තියෙනවා. මේ මට මතක් වෙනවා මේක කියනකොට මෙන්න මෙහෙම එකක් ඉස්සර තිබුණා මේ කන්නඩි ජාතියක් ඒකේ කිව්වේ සංග්ලාස් කියලා ඒක දැනුත් තියෙනවා නමුත් අදට වඩා වෙනස් ඉස්සර තිබුණා අවුවට දාන කන්නඩි ඒකෙන් පොතපත කියවන්න බෑ මේ පොත් කියවන කන්නඩියෙන් අවිදාගෙන යන්න බෑ. දැන් කියනවා මේ ඒ වගේ සමහර කන්නාඩි තියෙනවා අවුවට විතරයි. ඒකේ තියෙන අර රැස්ගති වළක්වන. සමහර ඒවා තියෙනවා කියවන්න විතරයි. සමහර ඒවා තියෙනවා දුර බලන්න විතරයි. ඒකෙන් ළඟ බලන්න බෑ. ඉතින් මේ සමහර ඒවාගෙන් තියෙනවා ළඟ දුර දෙකම බලන්න පුළුවන්. කන්නාඩි වර්ග දෙකක් තියෙනවා. දැන් තියෙනවා මේ කන්නාඩි જાතියක් ඒකේ මේ ළඟ බලන්න පුළුවන් වෙන වෙලාවට ළඟ බලන්න පුළුවන් අවු වැටිච්ච ගමන් ඒක අපාට වෙනවා ඒකේ නිකන් සංග්ලාස් ගතියක් මත වෙන ගතියක් තියෙනවා ඒ එහෙම එකක් තියෙනවා කන්නාඩි જાතියක්
දැන් සමහර කණ්ණාඩි වලින් තියෙනවා දුර පේනවා ළඟ පේන්නේ. සමහර වෙලකින් තියෙනවා ළඟ පේනවා දුර පේන්නේ. සමහර කණ්ණාඩි තියෙනවා ළඟයි දුරයි දෙකම පේනවා. ඔන්න ඒ වගේ බැලුවම නිකන් උදාහරණයක් විතරයි. ආධ්‍යාත්මය දකින ආධ්‍යාත්මයේ පහළ වුණ ධර්ම දකින්න පුළුවන් ධර්ම තිබෙනවා. බාහිරව පවතිනා වූ ධර්ම දකින්න පුළුවන් ධර්ම තිබෙනවා. ඔය දෙකම දකින්න පුළුවන් ධර්ම තිබෙනවා. ආනේ ඒ කොටසේ පළවෙනි එක ගම් ආධ්‍යාත්මයට සම්බන්ධ ඇතුළත තිබෙනා වූ ධර්ම දකින්නවා කියලා කියන්නේ මොකක්ද? මේකේ තියෙනවා ඇතුළත පවතිනා වූ ධර්ම වශයෙන් කියන අපි පාවිච්චි කරනවා මේ එක වචනයක් මම කියන්නම්. දැන් මේ සිත් තියෙනවා කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් කියලා. කාමාවචර, රූපාවචර, අරූපාවචර. තව තියෙනවා ලෝකෝත්තර සිත්. මේ වගේන් කාමාවචර ඉක්මවා ගියාම, රූපාවචර ඉක්මවා ගියාම පස්සේ මේ අරූපාවචර වලට මේ මෙතන තියෙන පොඩි විශේෂ ගතියක්. ඒක තියෙනවා ගේපාරක් කිව්වා ආකාසානං ඡායතනේ, ඊට පස්සේ විඥානං ඡායතනේ, ආකිඤ්චඤ්ඤායතනේ, දේව සංඥා නා සංඥායතනේ කියලා සිත් හයක් තියෙනවා කියනවනේ. එතකොට දැන් මේ විඥානං ඡායතනේ කියන එක තියෙනවනේ. විඥානං ඡායතනේ කියන එකේ ඒකෙන් කියන්නේ මොකද්ද? හිතනේ දකින්නේ. හිත බලන්නේ. ඊට අපි මුලින් යම් බලන්න පොඩ්ඩක්. ආකාසානං ඡායතනේ කියන එක ගියාම ඒකේ තියෙන්නේ හිත තමා තුළ. නමුත් අරමුණ තමාගෙන් බාහිර වෙච්ච එකක් දකින්නේ. දැන් එතකොට හිත මෙහෙන් අරමුණ අනිත් පැත්තේ. විඥානං ඡායතනෙදි කියාපසෝක වෙනස් වෙනවනේ. ඒ කියන්නේ හිත තමාගේ හිත තමාගේ හිතින්ම බලනවා. මේ විඥානං ඡායතනයේ කොහොම වැඩක් තියෙනවා? විඥානං ඡායතනය කියන එක අරූපාවචර හිතක්. ඕකෙන් අනෙක් අයගේ හිත බලන්න බෑ. බලන්නේ නැහැ. මේකේ තියෙන්නේ ඇතුළත තමාගේ හිතම තමයි දකින්නේ. විඥානයේ අනන්තයි කියන්නේ ඔකේ තියෙන්නේ. විඥානයේ අනන්තයි කියලා දකින්නේ මේ දකින්නා වූ මේ දැකීම තිබෙන බැලීම තිබෙන මේ විඥාණයෙන් විඥානේ යන්තරම් පැත්තකට හසුරුවනවද ඒ තරම් දකින්නවා කියලා ඒ හිත විඥානං ඡායතනෙන් දකින්න තමන්ගේ හිතමයි. ඒක නිසා ඒක ඇවිල්ලා ඒ කාන්ත වශයෙන්ම විඥානේ ඇතුළත අරමුණු කරන්නා හිතක්. අනිත් එක තමයි නේව සංඥා නා සංඥායතනෙට ගියාන් පස්සේ එතන තියෙන්නේ මොකද්ද? සංඥාවක් ඇතුවය, සංඥාවක් නැතුවය කියනා වූ ඇති නැති බව දැනගන්නේ පිට සංඥාවක් නෙවෙයි, මේ තමන්ගේ හිතේ තිබෙනා වූ ආත්‍යාත්මයේ තියෙන සංඥාව. ඒක නිසා මේ හිත දෙක ඒකාන්තයෙන්ම, ඒ වගේම වෙන ඒකාන්තෙම ඇතුළත බලන්නා වූ සිත්. ඒක නිසා ඒකට ඒ දෙන්නට කියනවා අජ්ජත්තාරම්මන ධර්ම කියලා. ඔය මේ විඥානය, මේ හිතනේ විඥානං ඡායතනෙ කියලා කියන්නේ. එතකොට ඒ ඔය සිත් එකත් එක්ක සහ සම්බන්ධව ක්‍රියාත්මක වෙන වැඩ කරන චෛතසිකක් තියෙනවා කියන්නේ ගේපාර 30ක් විතර. ඒ ටිකත් උකට සම්බන්ධයි. එතකොට මේ කියලා දැන් පස්සේ ඒකාන්තයෙන්ම ඇතුළත බලන්නා වූ ධර්ම අජ්ජත්තාරම්මන ධර්ම ධම්ම මේ තියෙනවා කුසල විපාක ක්‍රියා කියලා. හැබැයි මේවා ඒකාන්ත වුණාට නිකන් වෙනත් විදියකට සිද්ධ වෙන්නා වූ ටිකක් තියෙනවා. දැන් ඒක තියෙන්නේ මෙහෙමයි. අපි කතා කළා මේ කාමාවචර භූමියේ කාම ලෝකයේ සේනෝයි කියලා සිත් 54ක්.
ඔය 54 මෙහෙමයි. ඔය 54 එමු අපි ඇතුළත බලනවා. ඒ කියන්නේ අපි හිතුව මෙහෙම. ඔන්න මොකක් හරි කාමාවචර සිතක් පහළ වෙනවා. ඒ කාමාවචර සිතෙන් කාමාවචර සිතම බලන. කාමාවචර සිත බලන්න කාමාවචර සිත පාවිච්චි කරනවා. හැබැයි ඒ කාමාවචර සිතෙන් ඒක විතරක් නෙවෙයි බලන්නේ. වෙනත් ඒවත් අනිත් පැත්තට හරවන්න පුළුවන්. ඇතුළත තමාගේ ඇතුළත පහළ වුණා වූ හිතේ තියෙනා වූ හිතක් දකිනවා. ඒ ඉතින් අනිත් එකක්. අනිත් පැත්තකුත් දකිනවා. ඒක නිසා මේ කාමාවචර සිත 54 ඇවිල්ලා ඒකාන්ත වශයෙන් එකක් නෙවෙයි නමුත් තියෙනවා. ඊළඟට කාමාවචර සිත 54යි අපි කියවනේ අවිඥා සිත් දෙකක් තියෙනයි කියලා. ඒ අවිඥා සිත් දෙකයි ඒ සමග ක්‍රියාත්මක වෙන. ඒ සමග ක්‍රියාත්මක වෙන තියෙනවා මේ චෛතසික ධර්ම 49ක් විතර. ඒ 49 ගත්තම ඒ ධර්ම ටික තමයි සලකන්නේ අජ්ජතාරම්මන ධර්ම. තමා තුල මේ ඇතුළත පහළවන්නා වූ ධර්ම හැටියට සලකන්නේ අජ්ජතාරම්මන ධර්ම. ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්න පුළුවන්. චෛත්‍යක තියෙන 49. අපි දෙවෙනි එකට යමු. ඒකෙන් කියනවා මෙහෙම. ඒක ඇවිල්ලා ඇතුළත හැරෙන එකක් නෙවෙයි. බහිද්ධාරම්මන ධර්ම. පිටත සමාගෙන් බාහිර සමාගයේ සිටින් අන්නේ වූ සිත්වල තිබෙනා ධර්ම දැකීමක් තමයි එකෙන් තියෙන්නේ. දැන් ඒකට ගන්නවා මෙහෙම. ආකාසාරංචායතනේ තියෙනවා මේ සිත්. ඒ ආකාසාරංචායතනයේ සිත් තුන ඒ වගේම අර අවිඥා සිත් දෙක මේ අයින් වුණාම ද බාහිර ධර්මයන් ඒකාන්ත වශයෙන් අරමුණු කරන්න එකක් තියෙනවා. ඒ තමයි ආකාසානංචායතන. ඒකාන්තෙම අහස අරමුණු කරන්නේ. ඊළඟට මේ ඔය අපි කියවනේ ගිය පාරක් කිව්වා පස්වෙනි ධ්‍යානයට සම්බන්ධව තිබෙනවා අවිඥා සිත් දෙක. ඊළඟට ඒ දෙක ඇර රූපාවචර සිත් තියෙනවා විස්තරාර්ථක ක්‍රමයේ හැටියට කුසල සිත් පහක් විපාක සිත් පහක් ක්‍රියා සිත් පහක් මෙන්න මේ සිත් 15. ඊළඟට ලෝකෝත්තර සිත් තියෙනවා 8ක් මාර්ගඵල වශයෙන්. ඒ වගේ දෙන්නම සිත් තියෙනවා. මෙන්න මේ ටික ගත්තයින් පස්සේ වැඩ කරන්නේ මේ බහිද්ද ආරම්මන ධර්ම හැටියට. එතකොට මේ බහිද්ද ආරම්මන ධර්ම ඒකාන්ත වශයෙන් වැඩ කරනවා. අනිත් එක තමයි මේ වගේ තියෙනවා ටිකක් ඒකාන්ත නොවෙන්නා වූ ස්වභාවයෙන් යුක්ත වෙච්ච මේ ධර්මත් තිබෙනවා. ඒකෙත් තිබෙනවා අර ඉස්සෙල්ලා කියපු කාමාවචර සිත් 54යි ඒ වගේම අවිඥා සිත් 2යි ඒ වගේම ඒ වගේ යෙදෙනා වූ චෛතසික 52ක්. මෙන්න මේ ටික සඳහන් වෙනවා බහිද්ධාරම්මනා ධම්ම බාහිර දේවල් අරමුණු කරන්නා වූ ධර්ම ස්වභාව හැටියට. ඒකෙත් තිබෙනවා ඒකාන්ත ස්වභාව තිබෙනවා අනේකාන්ත ස්වභාව තිබෙනවා. මම හිතන හැටියට මේ ඒකාන්ත අනේකාන්ත කියන මේ වචනය පාවිච්චි කරනවා. ඒක මේ අපි මේ ඉස්සෙල්ලා කතා කරපු නිසා ඒක වැටහෙනවා තේරෙනවා ඇති කියලා. ඊළඟට අජ්ජත් බහිද්ද කියලා කිව්වන් පස්සේ අර බයිෆෝකල් වගේ දුර ළඟ පේන එහෙම නැත්නම් ඇතුළතත් පිටතත් දෙකටම හරවලා බලන්න පුළුවන්. ඇතුළතත් පිටතත් දෙකේම සිද්ධ වෙන ධර්ම ස්වභාවයන් දකින්න බලන්න තීරුම් ගන්න පුළුවන් තේනවා සිත් එහෙම නැත්නම් ධර්ම. ඒවා තමයි කාමාවචර සිත් 54යි අවිඥා සිත් 2යි
ඊළඟට මේ තව චෛත්‍යක 47ක් තියෙනවා. මෙන්න මේ ටික ඇවිල්ලා ඇතුළතත් පිටතත් දකින්න පුළුවන්, බලන්න පුළුවන් ධර්ම. මේකේ මම මෙතනින් මේක නවත්තනවා. අපි අවස්ථාව සලසා දෙනවා අපේ පින්වතුන්ට මේ කියපු ටිකෙන් යම් කිසි දෙයක් වැටහෙනවද, තේරෙනවද? ඇත්ත වශයෙන්ම මේක මේ මොකක් හැටියටද මේක වැටෙන්නේ, තේරෙන්නේ මේ කියලා දැන් මම කියාගෙන කියාගෙන යනවා. එතකොට මේ පින්වතුන්ට දැනෙන වැටහෙන හැටි තියෙන ඔය කියන්නේ මේකයි කියලා ඒකත් මට දැනගන්න දැනගැනීම ප්‍රයෝජනවත්. මේ පින්වතුන්ට මම ප්‍රශ්න ඇසීමට අවස්ථාව සලසා දෙනවා. මේ කියපු ටිකෙන් මේක මම වැඩිවරම ගත්තේ නැති මේ දිගට ගියේ නැති ගේ පාර කියපුවේ වගේ සමාන සත්‍යයක් තියෙනවා. ඒක නිසා ගේ පාර කිව්වේ අජ්ජත්ත ධම්ම, බහිද්ධා ධම්ම. ඊළඟට මේ පාර කිව්වේ ඒක අරමුණු කරන්නා වූ ධර්ම ස්වභාවය. හොඳයි, මේ මෙතනදී අපි සාකච්ඡා කරමු. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අන්තිරණියේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ කාමාවචර සිත් තුළ කොහොමද දෙපැත්තම වැඩ කරන්නේ කියලා? දැන් මනෝ පංචද්වාරාජන සිතක් කරනවා ගත්තාම පස්සේ නම් ඉතාල ගන්න පුළුවන් දැන් එළිය අරමුණක් එහෙම ගන්න පුළුවන් බාහිර එකක් කියලා කොහොමද අභ්‍යන්තරයකට වැඩ කරන්නේ කියලා උදාහරණ දෙකකින් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. කාමාවචර සිත් වල තියෙන්නේ කාමාවචර සිත් සලකනවා. ඇතුළතත් පිටතත් පිටස සලකන්නත් පුළුවන්, ඇතුළත සලකන්නත් පුළුවන්. දැන් මෙහෙම තියෙනවා මේ තමන්ගේ හිතේ ඇති වෙනවා මොකක් හරි අදහසක්. තමන්ගේ හිතේ ඇති වුණාන් පස්සේ ඒක තමාගේ හිත ඇතුළත ඇතිවෙච්ච චිත්තාත්මේ. ඒ හිත මොන හත්ත හරි වෙන්න පුළුවන්. ඒක රූපාවචර වෙන්න පුළුවන්, ඊළඟට අරූපාවචර වෙන්න පුළුවන්, මේ එහෙම නැත්නම් මේ කාමාවචර ලෝකයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ස්වභාවය තමන්ගේ හිතින් දකිනවා. එතකොට ඒක අජ්ජත් ආරම්මණය ඒක අරුමු කරන්නා වූ කාමාවචර සිතක් වෙනවා. අනිත් එක තමයි අපි හිතුව වෙනත් කෙනෙක්ගේ දෙයක්. එයා හිතන හැටියක්, එයා විඳින හැටියක්. එහෙම නැත්නම් බාහිර අපි හිතමු මේ දැන් ඔන්න ගෙදරක මේ බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා හරි එහෙම නැත්නම් සතා මේ තමාගේ කෑම ටිකක් ඉල්ලන හැටියක්, ඒ වගේම එයාගේ හැසිරීම රටාවක් තමන්ගේ හිතින් බලනවා. ඒ කියන්නේ බල්ලා බලලා කියලා කියන්නේ කාමවස්. දූදරුවෝ කියලා කියන්නේ කාමවස්. ස්වාමිය භාර්යාව කියලා කියන්නේ කාමවස්. ඒ වගේම සල්ලිමිණු මුදල් කියලා කියන්නේ කාමවස්. මේවට සම්බන්ධ දේවල් පිළිබඳව හිතනවා, ඒ වගේම ඒව අරමුණු කරනවා. අනිත් එක්කිනා හිතන දේ තමන්ගේ හිතින් හිතනවා. එතකොට මේ ඕව කරන්නේ කාමාවචරයට සම්බන්ධ වෙලා තිබෙනා වූ චිත්තරේ. ඒක නිසා තමයි කියලා ඒක නිසා තමයි කියන්නේ මෙය බාහිරටත් සම්බන්ධ වෙනවා, බාහිර ගැනත් හිතන්ට සම්බන්ධ වෙනවා, ඒ වගේම ඇතුළත ගැන හිතන්නත් මේවා යොදා ගන්නවා. ඒක නිසා ඒක තියෙන්නේ එක වෙලාවකට ඒක බහිද්ධ ආරම්මණය වෙනවා, ඒක වෙලාවට ඒක අජ්ජත් ආරම්මණය වෙනවා. ඒ විදිහටයි ඒක හසුරුවන් දැනගන්න තේරුම්ගන්න. තේරුවන් සර්. තේරුවන් සර්. නැහැ ස්වාමීන් වහන්සේ ටිකක් පැහැදිලි කරන්න. චෛතන්‍යතර බහිද්ධ ආරම්මණ ධම්මා වල ගොන් සඳහන් කළා සංඥායතන 33. ඊට පස්සේ කුසල විපාක ක්‍රියා ඒ 15යි ලෝකෝත්තර 7යි ඊළඟට ටයිප් එක 500ක් සවන්නත් සඳහන් කරලා ඉතනවා. බහිද්ධාරම්මන වෙනකොට තිබෙනවා බහිද්ධාරම්මන වෙනකොට තියෙනවා චෛතසික ධර්ම 38ක්. ඒ රේන්ජ් එකේ වැඩ කරන 38ක් තියෙනවා. කොම්පෙන්සන්
තිරුවන් සර්. ඒකේ තවත් එකක් මට කියන්න ඕනේ, අර මුලින් මේ ඒ වගේ මුලින් කිව්වා ආජ්ජත් ආරම්මන ධර්ම කියලා කිව්වයින් පස්සේ එතනදී චෛතසික ධර්ම 49ක් කියලා තමයි අපි කිව්වේ. ඒ 49 අතරසෙම ගානට වඩා දැන් මේකේ තියෙනවනේ, මේකේ ගණන් මෙමෙ හරි වැඩිනේ. මේක ඇවිල්ලා අපි හොඳටම දන්නවා මේ පින්වතුන්ට මේ වගේ මේ ගණන් ඉලව් එහෙම මේ මතක තියාගන්න බෑ කියලා. මේක මහ විශාල සංඛ්‍යාත්මක විදියක් තමයි මේකේ තියෙන්නේ. ඒක අර උගන්වනකොට විතරයි. හැබැයි ධර්ම තේරුම් ගන්නකොට ධර්ම තේරුම් ගැනීමේදී ওই සංඛ්‍යාව ඒ තරම් බලපන්නේ නැහැ. ධර්මයේ මේ හැටියට මෙන්න මේ පැත්තට බර වෙලා වැඩ කරනවායි කියලා මේ දැනගන්නේ විතරයි මේ හිතින් සහ ප්‍රඥාවෙන් කෙරෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා, දැන් අපි චෛතසික 52යි කියලා ගත්තාම ඒකෙන් 3 දෙනෙක් අයින් කරනවානේ. ඒ එතකොට 49ක් වෙනවානේ. ඒ 49න් මේ කාරණේට අනුව තේරුම් ගන්න ඕනේ ඇතුළත තිබෙන දේවල් අරමුණු කරන ධර්ම තමයි කියන්නේ. මේ ඇතුළත දේවල් අරමුණු කරන ධර්ම වලට මේ ඉරිසියාව ඊළඟට කරුණා මුදිතා ඒවා ගන්නෙ නැහැ. හේතුව ඔය අයින් කරපු තුන් දෙනා ඒක ඉරිසියාව ගන්නෙ නැහැ. හේතුව හැම වෙලාවෙම ඉරිසියාව කියන එක මේ වැඩ කරන්නේ තමාගේ තමන් එක්ක නෙවෙයි. මම හොඳ තත්ත්වයකට පත් වුණා. එහෙම නැත්නම් මගේ ජීවණයක් හැදුණා. ඒකේ ඉන්න මේ ඉරිසියාව තමන් වෙනුවෙන් පාල වෙන්නේ නැහැ. ඒක නිසා ඉරිසියාව වයින් කරනවා. තමන් වෙනුවෙන් ඉරිසියාව පාල වෙන්නේ නැහැ. මේ මම හොඳ තත්ත්වයකට පත් වුණා, අනේ අපේ මට මෙහෙම එකක් වුණා නේද කියලා තමන්ට තමන් ඉරිසියා කරන්නේ නැහැ. ඒක නිසා ඉරිසියා කිරීම හැම වෙලෙම තියෙන්නේ අර තියෙන දැන් තියෙනවානේ මේ අර ඔය මේ ටෙලිකොමියුනිකේෂන් වල තියෙනවානේ අර ලොකු මේ තියෙනවානේ ගෝල්ඩ් නැගිලි වල හදලා තියෙනවා මහ විශාල කෝප්ප වගේ කප්ස් තියෙනවානේ, ප්ලේට්ස් තියෙනවානේ, ඔක්කොම අහසට අරවලා තියෙනවා සා බාහිරට. ඒ වගේම ඉරිසියාව හැම වෙලෙම පිටපයි හැරලා තියෙනවා. Tamante ඉරිසියා කරන්නේ නැහැ. ඒක නිසා ඉරිසියාව අයින් වෙනවා. අනිත් එක තමයි කරුණා මුදිතා දෙක. ඒකෙන් කරුණාව කියන එක වැඩ කරන්නේම වෙනත් කෙනෙක් දුකටපත් වුණාම තමන්ගේ හිතේ ඇතිවෙනා වූ ස්වභාවයට තමයි කරුණාව කියලා කියන්නේ. ඒ වුණාට තමන් දුකටපත් වුණාම අනේ අප්පෝ මම දුකටපත් වුණා නේද, අනේ මං අසරණයි කියලා එහෙම තමන් වෙනුවෙන් කරුණාව පහළ වෙන්නේ නැහැ. ඒක නිසා කරුණාව ත්‍යාග කරනවා. මුදිතාව සම්බන්ධයෙන් ගත්තාම මේ මුදිතා මම හොඳ සැපෙන් සාමයෙන් ඉන්නවා, සතුටින් ඉන්නවා. ඒක නිසා මම මගේ මේ දියුණුව ගැන මුදිතා පහළ කරගන්නවා. එහෙමත් වැඩ කරන්නේ නැහැ. ඒක නිසා ඉරිසියාවයි කරුණාවයි මුදිතාවයි කියන තුන් දෙනාම තමන්ගේ බාහිර දේවල් අරමුණු කරන නිසා තමන්ගේ වෙනුවෙන් යන්නේ නැති නිසා ඒ චෛතසික ධර්ම තුන අජ්ජත්තාරම්මන ධර්ම වෙන්නේ නැහැ. හැබැයි ඒවා බහිද්ධාරම්මන ධර්ම වෙනවා. ඒ බහිද්ධාරම්මන ධර්ම වෙනකොට එතකොට කෙලින්ම පැහැදිලි කියලා කියන්නේ හොඳටම පැහැදිලි. තමන් මේ අනිත් එක්කිනා වෙනුවෙන් ඉරිසියා කරනවා, අනිත් එක්කිනා වෙනුවෙන් මුදිතාව දක්වන, අනිත් එක්කිනා වෙනුවෙන් කරුණා දක්වනවා කියලා. එතකොට බහිද්ධාරම්මන ධර්ම හැටියට වෙනවා. හැබැයි එතනදී එකක් වෙනවා, මසුරුකම මේ
අයින් වෙනවා. මසුරුකම වෙන්න හැම වෙලෙම තමන්ගේ පැත්තටයි. ඒකේ ওই කරුණ තුන හොඳට තේරුම් ගන්න මේ මේ ගණන් හිලව් වලට වඩා ඔය ධර්මයේ තියෙන ස්වභාවය තේරුම් ගැනීම හරි වැදගත්. අපි කොටස් කරනවා තමයි අජ්ජත්තාරම්මන බහිද්ධාරම්මන අන්නනේ අජ්ජත්ත බහිද්ද කියලා. මසුරුකම කියලා කියන එක හරි පුදුමයි. ඒක ඒක කරන්නේ තමන්ට තමන්ගේ සම්පත් අනිත්‍ය දකී කියලා තමන්ගේ දියුණුව අනිත්‍ය දැනගනේ කියලා අනිත් තමන්ගේ යහපත අනිත්‍ය දැකලා ඉරිසියා කර එහෙම නැත්නම් මේක ඉල්ලයි එහෙම නැත්නම් යා මේ එහෙම කියලා තමන්ගේ පැත්තටයි ඒක හැරිලා තියෙන්නේ. හැබැයි කවදාකවත් ඉරිසියාව වගේ මච්චරිය කියන එක එහෙම නැත්නම් මසුරුකම කියන එක අනිත් එක්කිනාගේ පැත්තට හැරලා එයාගේ දේවල් අනිත් එක්කින දගේ අනිත් එක් මෙයාගේ දේවල් තව එක්කිනෙක් ඉල්ලගෙන යයි කියලා එහෙම මේ වැඩ කරන එකක් නෙවෙයි. ඒක නිසා බහිද්ධාරම්මන ධර්මවලදී අනේකාන්ත වශයෙන් පවතින ඒවා තියෙනවා 51ක් අනිත්‍ය වෙලා තියෙන 38යි. කොහොම ස්වභාවයක් තියෙනවා ධර්ම ස්වභාවයක් ඉතින් ඒකත් තේරුම් ගන්න එක හොඳයි මේ අවස්ථාවේ. හොඳයි තවත් මොනවද තියෙනවද මම දෙවන සම්මාන සාමින මහන්ස ඉතින්දී අපි අර අජ්ජත්තාරම්මන ධර්මාසින්තන කියන ඉරිසියාව කරුණා උසාව කියන තුන යෙදෙන්නේ නැහැ කියලා. එතකොට ඒකින් අද එතකොට ඒකින් තේරුම් ගත්ත අදෝස කියන එක යෙදෙනවා කියලා. ඒ කියන්නේ අර සමන්ත මෛත්‍රී කරගන්නවා කියන දේ සාධාරණයි නේද කියලා වගේ හිතන සාමින මහන්ස එතන අදෝස කියන සමන්ත යෙදෙලා ඉඳා සමන්ත යම්කිසියකට මෛත්‍රියක් ඇති කරගන්නවා කියන එක සාධාරණයි වගේ අදහසක් අවසන් වෙනවා ඒක ගැලපෙනවද එහෙම හිතුවොත් සරලව අනිවාර්යයෙන්ම ගැලපෙනවා ඒ තුන්දෙන අයින් කරලා තියෙන්නේ සමන්ත යෙදෙන්නේ නැති නිසා අව්‍යාපාදයේ කියන එක එහෙම නැත්නම් අදෝෂ කියන අව්‍යාපාදයේ එහෙම නැත්නම් අර අදෝෂ චෛසිකය තමන් වෙනින් පාවිච්චි කරනවා ඒක හොඳට යෙදෙනවා අජ්ජත්තාරම්මන ධර්මය අසාමීන් වහන්සේ මේක මේ ඉස්සර සමාවෙන්න මේ කෙලින්ම මේක මේ අද කරපු ටිකට සම්බන්ධ නැහැ ඔබට කමක් නැද්ද හැමදෙරෙනි අහන්න බලන්න කියලා එතන එක ගන්න ඔව් ඔකිය පුළුවන් නම් උත්තර දෙන්න හැමදෙරෙනි මේක මේ සාමාන්‍ය ගාන ප්‍රශ්නයක් වගේ මේ දැන් අපි දැන් මේක මේ අපි ධර්මයේ මට මේ මුල ඉඳන්ම තිබිච්ච ප්‍රශ්නයක් හැමදෙරෙනේ මේක මේ කරගෙන යනකොට මේ දැන් අපි අභිධර්මයේ විතර නෙවෙයි හැමදෙරෙනේ අහන්නේ දැන් වෙන වෙනමත් අපි දැන් කතා කරන සූත්‍ර සාකච්ඡා කරනවා ඒවයි කරුණ ඒවා වෙන විදි විදිහට තියෙන්නේ. එතකොට පුළුවන් වෙලාවට භාවනාත් කරනවා. එතකොට මේ හැමදෙරෙනේ මේ ඊට අමතරව දැන් පොතපත පුළුවන් වෙලාවට කියවනවා. ඉතින් මේ පුළුවන් තරම් ඒවත් තමයි කාලය වැය කරන්නේ. මෙහෙම කරනවා බෙලි දැන් ඉතින් දැස මේ මේ අපි දැන් මේ සම්දා උදාහරණයක් මේක දැන් සංගිම හිතට අපිට කියන්න ගමු දැන් මේක වේද අතීත ආරම්මන ධම්මා කියලා අපිව දැන් කතා කරා ටිකක් දැන් මේක කියනකොට දැන් අපි සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවල අරින් ඒවෙන් දැන් කීප තැනකම අපිට හඳලා තියෙන ධර්ම කියන ඒවා මේ මේ වර්තමානයේ ජීවත් වෙනවා දේවල් කියලා දැන් මම ඔබ තවත් මේ යවල දැන් මම මේ ළඟදී මේ අජාන්චා ස්වාමීන් වහන්සේගේ දේශනාව වගේ කියෝ කියෝ ඉන්න තේල්ක තියෙන ස්වාමීන් වහන්සේ කියලා තිනවා මේ යමක් වර්තමානයේ තියෙන්නේ නැත්නම් ඒක ධර්මයක් නෙවෙයි කියලා. දැන් මේ වගේ තියෙන අතරේ මේ වගේ ඒවා ඇහුණාම ඒව නිකන් අර නිකන් වදින ගතියක් තියෙනවා. මම දැන් මේ වචනේ සමාවෙන් එහෙම කිව්වට නිකන් අර මේ ඒක අර කරන දේත් එක ගැළපෙන ගැටියක් වගේ නිකන් අර මේ මේ ඒ වගේ දේවල් ඒක ඒවා බොහොම මේ මේ කැඹුරු අදහතේරුම් කියන ප්‍රකාශන වෙන්න පුළුවන් මම නම් ඒ වගේ ඒවා තියෙන්නේ බොහොම පොඩ්ඩයි හැබැයි අර ඒවා නිකන් ගැළපෙන ගැටියක් නේ පේනවා දැන් මේ අභිධර්මයේ අපි දැන් මේ තුනක් වගේ කොටාක් එක සාකච්ඡා කරනවා මේක මට ගොඩක් වෙන්නේ මේක නිකන් ඇකඩමික් ස්ටඩි එකක් ඇත්තට යන්නේ හරි අමාරුනේ හැමෝනේ මේ මේ කරගෙන යන වැඩේට ගලපන්න ඊටවත් නැහැ මේ ඒක මේ මහත්තයා සාමාන්‍යයෙන් මැදි වයසේදී ඉන්නේ සාමාන්‍ය තරුණ වයසේදී ඉන්නේ. අනේ තරුණ නෑ නේද හම්බුනේ. මම ළමයි පුත් ඉන්නේ.
එහෙනම් හොඳ අපි හිතමු ඒ ළමයා කොච්චර වයසද? දැන් 10යි අංක. අවුරුදු 10යි. මම හිතන මහත්තයර අවුරුදු 40 50 කට ඇදී කියලා. ඒක නෑ 50 40 කිට් වෙනවා. ආ කමන්නේ. හරි. එතකොට මහත්තයර පේනවනේ ළමයා. ඔව්. එතකොට ඒ ළමයාගේ පුංචි ඒ ළමයා මැත්ත වශයෙන් මහත්තය වර්තමානයේ දකින්නේ. හරි හොඳයි. එතකොට මේ මහත්තයාගේ ජීවිතේ මහත්තයාට වර්තමානයේ ඇවිල්ලා මැදි වයසේ එතකොට මහත්තයාගේ පුංචි එක්කෙනා වර්තමානයේ ඇවිල්ලා කුඩා වයසේ මහත්තයාට මතකද පුඩි කාලේ තිබුණයි කියලා? සමහර ඒව මතකයි හඳුනන්නේ ගොඩක්ම නෑ. ඔව් හැබැයි පුඩි කාලේ තිබුණානේ. ඔව් තිබුණා. එතකොට ඒ පුඩි කාලය මහත්තයාගේ පුඩි කාලය ලපටි කාලය අවුරුදු 5 ඊට මුලින් කාලය. එතකොට ඒක අතීතද වර්තමානද අනාගතද? ඒක අතීත තමයි හඳුනේ. නමුත් දැන් මම ඒක හේන හිතන්නේ කියන්නේ නෑ. හරි. ඒ මහත්තයාට ඒක ඒ මහත්තයාගේ පුංචි කාලේ මහත්තයා ඔය අරමුණු කරන්නේ අත්විඳින්නේ අතීත වශයෙන්ද නැත්නම් ඒකත් වගේන්නේ මහත්තයා වර්තමාන වශයෙන්ද එහෙම නැත්නම් අනාගත වශයෙන්ද? අතීත වශයෙන්. අතීත වශයෙන්. එතකොට මහත්තයාට තේරෙනවා නේද තමාගේ ජීවිතයේ කොටස ඇවිල්ලා ළමා කාලේ කියන එක බාල කාලේ කියන එක අතීතයේ වශයෙන් තිබුච්ච එකක් මිසක වර්තමානයේ නැහැ කියලා. එහෙම හිතන එහෙම එහෙම නෑ. ඒක නෑ. ඒක අමාරුවෙන් හිතන්න හොඳ නෑ. නෑ එහෙම හිතන හැමදෙන්නේ අර ධර්මයේ වශයෙන් ගත්තාම එහෙම වෙනවද? ඒකෙන් ප්‍රශ්න වෙන්නේ හැමදෙරෙන් දැන් ඔය තව එහාට යනකොට දැන් අපි සාමාන්‍ය ජීවිතය බලනකොට එහෙම තමයි හැමදෙරෙන්නේ. ඒ හැල්කවත් සේන මහත්තයා මෙහෙමයි. මහත්තයාට ළමා කාලයේ අතීත වශයෙන් දැනට වැටෙන්නේ ඒක අතීතයට ගිය නිසායි වර්තමානයේ යම්කිසි දෙයක් තිබුණා ඒක අතීතයට ඉක්මලා ගියා. ඒ අතීත වශයෙන් තිබිච්ච දේ තමයි අද නිකන් ඡායා මාත්‍ර හැටියට අරමුණු කරන්නේ. ඒකේ අරමුණු මේකයි තේරුම් ගන්න ඕනන්නේ වෙන්නේ ඒක මහත්තයාගේ ජීවිතයේ ළමා කාලයේ අතීත ළමා කාලය මහත්තයා දැන් අත්විඳින්නේ නැහැ. ඒකයි ඇත්ත. මහත්තයා අත්විඳින්නේ නැහැ ළමා කාලය. නමුත් ඒ ළමා කාලය කියන එක අතීතයේ ගිය කොටසය වර්තමානයේ තිබෙනා වූ සිතකින් චෛත්‍යක ධර්ම සමූහයකින් අරමුණු කිරීමක් තියෙනවා. ඒක නිසා කියනවා අතීතය අරමුණු කරන්නා වූ ධර්ම ඔය අතීතය අරමුණු කරන ධර්ම ස්වභාවයේ තියෙන අතීතයේ නෙවෙයි. අතීතය අරමුණු කරන්නා වූ ධර්ම ස්වභාවයේ තියෙන වර්තමානයේ. ඒ වගේ කියනවා වර්තමානයේ ඇයි වර්තමානයේ ඉඳලා පුළුවන්කම තියෙන්නේ නිකම් මතක මාත්‍රයකින් හරි අතීතයේ අරමුණු කරන්නට? එහෙම අතීතයක් අරමුණු කිරීමේ අතීතයට ගියාම සංඥා ස්වභාවයක් අතීතයට දැහැගෙන ගියාම දෙයක් තියෙන නිසා. හැබැයි ඒක ඡායා මාත්‍රයක් සංඥා මාත්‍රයක් පමණයි. හැබැයි ඒක බලන්න පුළුවන් ධර්මයේ තිබෙන්නේ කොහෙද? ඒක බලන්න පුළුවන් ධර්මයේ තිබෙන්නේ වර්තමානයේ. ඒක නිසා කියනවා අතීත ආරම්මන ධර්ම කියලා. අතීතයේ අරමුණු කරන්න පුළුවන් හැකියාවක් තියෙන ධර්ම කියලා. වර්තමානයේ ඉන්නවා කියලා ඔය අභිධර්මයේ හරි සූත්‍ර හරි මොකක්වත් හසුරුවන්නේ නැති අය එහෙම කියන්නේ ඒකේ බොරුවක් නෙවෙයි. ඒකේ ඇත්තක් තියෙනවා. වර්තමානයේ ඉnde කියලා කියන්නේ ඔය භාවනා කරන්න ගියන් පස්සේ වර්තමානයේ ඉඳ අතීතයට යන්න එපා කියන්නේ වෙන කතාවක්. ඒක නිසා මේකේ මේ දැනගෙන තියෙන්න ඕනේ මහත්තයා බේකරියක පාන් හදන්න ගියන් පස්සේ ඒක වනිස්වරට අනවනවද? එහෙම නැත්නම් පාන් වලට අනනවද? එහෙම නැත්නම් සමහර වෙලාවට තියෙනවා මේ පිටි මේ ළඟදි පාන් ගෙඩියක් ගෙනාම මේක. ඒ පාන් ගෙඩිය හදලා ඒකේ උඩින් පිටි ඉහලා. ඉතින් හේතුව බැලුවන් පස්සේ මේ පාන් හැදුවන් පස්සේ ඒවා එකට ඇලෙනවලු දැම්මන් පස්සේ. ඉතින් පිටි උඩින් ඉස්සන් පස්සේ එහෙම වැඩ කරන්නේ නැහැ. දැන් එකට ඇලෙන්නේ නැහැ. කොහොම කතාව? ඉතින් බලන්න පාන් වලටත් පිටි අනනවා, බණෙත් වලටත් පිටි අනනවා, කේක් වලටත් පිටි අනනවා. ඒ වගේම වෙනත් කැමරටත් හදනවා. අපි ඒ වගේ බලන්න ඕනේ මේ ධර්මයේ වර්තමානයේ කියලා කිව්වන් පස්සේ ඒක මොන concept එකෙන්ද කියලා. ඒ වගේම context එක බලන්න ඕනේ මේක මොකක්ද කියලා.
වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ වෙන කතාවක්. හේතුව මිනිස්සු අතීතයට ගියයින් පස්සේ අතීතේ කූලනවා. අතීතේ සතුට වෙනවා. අතීතේට දුක් වෙනවා. අනේ මට මෙහෙම එකක් වුණා නේද? මගේ ළමා කාලේ මෙහෙම තිබුණා මං දිනුවක් උනේ නෑ කියලා අකම්පාල වෙනවා. ඒක නිසා ඒකට කියනවා අතීතයට කෙඳිරි ගන්නවා කියලා. අතීතයට අඬනවා. අතීතයට ශාප කරනවා. ඕක වැරද්දක් නෑ. ඒක නිසා කියන ඊයන්ට එපා. එහි යන්න එපා. අතීතයට අඬන්න එපා. අතීතයට දුක් වෙන්න එපා. අතීතයට කඳුළු හලන්න එපා. අතීතයට ශාප කරන්න එපා. ඒක නිසා ඔය මේ මෙතන ඉන්න කියලා. ඒ බුදුරජාණන් වහන්සේ කියන අතීතං නානුසෝචಂತಿ නප්පජප්පಂತಿ නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති කියලා කියන්නේ අතීතේට අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ, අනාගතේ පැතිරි නැහැ, වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ දැන් තිබෙනා වූ මතුවෙන ධර්ම ස්වභාවය දකිනවා. මහත්යාට පෙරම අතීතය මතක් වෙනවා. අතීතේ මතක් වෙන, පුංචි කාලේ මතක් වෙන, ඒ මතක් වෙනකොට මහත්යාගේ වර්තමානයේ ජීවත් වෙලා ඉන්නවා කියලා කියන්නේ අතීතය මෙනෙහි කරන හිත දකිනවා. මේ විදිහට අතීතය දකින, අතීතය මෙනෙහි කරන හිත තියෙන්නේ අතීතයේ නෙවෙයි වර්තමානයේ. ඒක නිසා වර්තමානයේ පහළ වෙන අතීතයේට හැරිච්ච සිතිවිලි දකින්නට කියනවා වර්තමානයේ ජීවත් වෙනවා කියලා. අජන් චා ස්වාමීන් වහන්සේ කියන්නේ එතන මේ අභිධර්මයේ කියන්නේ අර මුලින් කියපු ටික. ඒක නිසා දෙතනම වැරදි නැත. බලන අපේ තමයි රකස් වෙන්නේ ඒක තියෙන. සෙල්වන් සරණ. අමොන් පින්සාලේ නැතික මම තව කල්පනා කර ටික ටිකක් වැටුණා දැන්. තවත් වෙනතුන්ට තියෙන ප්‍රශ්න එහෙම අහුවට කමන්නේ. එහෙම විපරම් කරන එක හොඳයි. තවත් අපේ ළඟ එකට යා. එහෙම සනස් ප්‍රශ්න නැහැ වගේ නේද? අපි එහෙමනම් ඊගායකට යන්න අපි හැමදෙන්නම. ඒකයි අපි කොටසක් මේ සතියේ කරගන්න පුළුවන් වුණොත් කරමු. නැත්නම් අපේ මේ අපි පැහැදිලියාවක් හදාගෙන යන්න මේ වචන තුනක් තියෙනවා කිව්වා අපි. සනිදස්සන සප්පටිග, අනිදස්සන සප්පටිග, අනිදස්සන අප්පටිග කියලා. මේ ඒකේ තියෙන්නේ සනිදස්සන සප්පටිග කියලා කියන්නේ දැකීම් සහිත වූ, හැපීම් සහිත වූ කියන එකයි. දැකීම් සහිත වූ, හැපීම් සහිත වූ ධර්මයක් අපේ ජීවිතය ඇසෙත් තියෙනවා. ඊළඟට අනිදස්සන සප්පටිග ධර්ම තියෙනවා. ඒ කියන්නේ දැකීමක් නැති, ගැටීමක් ඇති ධර්ම තියෙනවා. දැකීමක්, පෙනීමක්, දර්ශනෙ නොවන ඒ වුණත් මේ දර්ශනෙ නොවන නමුත් හැපීමක් තියෙන ධර්මයක්. තව ධර්මයක් තිබෙනවා අනිදස්සන අප්පටිද කියලා. ඒක එකට කියනවා මෙහෙම මේ පෙනීමකුත් එහෙම නැත්නම් දර්ශනය වීමටත් වෙන්නේ නැති අනිත් එක තමයි ගැටීමකුත් ඇති නොවන ධර්ම කියලා. ඔය වගේ ධර්ම කාණ්ඩ තිබෙනවා. මේවා අපි මේ කියනවා ඕලාරික ස්වභාවයේසික සියුම් ස්වභාවයට යනවා කියලා. සෑම ස්වාමීන් වහන්සේ නමක්ම භාවනා ගුරුවරයෙක්ම මේ ධර්මයේ විදිය ඇවිල්ලා කියලා දෙන විදිය ඇවිල්ලා ඕලාරික ධර්මයේ සිට සියුම් ධර්ම වෙත යෑමයි. ඒක යන්නේ සියුම් ධර්ම වෙත දකින්න පුළුවන්කම තියෙන්නේ ඕලාරික ධර්ම හරහා. එකපාරම කෙනෙකුට
සියුම් වූ සූක්ෂම වූ ධර්මයක් දකින්න අමාරුයි. දැන් අපේ ජීවිතයේ තිබෙනවා අපේ ජීවිතයේ තිබෙනවා මේ කියපු ධර්ම වලින් කොටසක් නිවන් දකීමේදී අයිට් එක සම්පූර්ණ වෙයි. මේ රූප ධර්ම තිබෙනවානේ. ඒ රූප ධර්ම වල තිබෙනවා මේ එක ස්වභාවයක්. ඒක අපි තේරුම් ගන්න එක හොඳයි. දැන් මේ කියපු ටික මතක තියාගන්න. දැකීමට වතුර වෙන දැකීමෙන් යුක්ත වෙන සහ ගැටීමෙන් යුක්ත වෙන ධර්ම කොටසක් තියෙනවා අපේ ජීවිතේ. අනිත් එක තමයි දැකීමක් නැති හැපීමක් ගැටීමක් ගැටීමක් කිසිම ධර්ම. අනිත් එක තමයි ගැටීමකුත් නැති දැකීමකුත් නැති ධර්ම තිබෙනවා. ඔන්න ඔය කාරණේ මතක තියාගන්න. අපි වෙන පැත්තකට හැරෙමු. ඒ තමයි කියවනේ රූප ධර්ම 28ක් තියෙනවා කියලා. ඔය රූප ධර්ම 28න් 820 රූප කියලා කිව්වනේ. ඕව තමයි ඔය භාවනාවේදී කරන්න ගියාන් පස්සේ ඔය තැන් තැන් වලින් කෑලි බෑලි හැටියට ඔය අහුවෙන්නේ ඕව තමයි කියපුව තමයි. වෙන මොකක්වත් නැහැ. ඉතින් මේ ඒ වගේ තිබෙනවා ඔය රූප 28 තිබෙනවා මේ ඕලාරික රූප කියලා. ඕලාරික රූප ඒ කියන්නේ ඕලාරික කියන එක මං හිතන තේරෙනවා ඇත කියලා. රළු ගුරු එහෙම නැත්නම් ඒ වගේ ටිකක් මේ වැඩි වැඩ තිබෙන ඒවට කියනවා මේ ගැටීම් සහිත රූප කියලා කියනවා. සප්පටික රූප කියලා කියනවා. ඕලාරික රූප කියනවා සප්පටික රූප කියලා කියනවා මේ සංකීර්ණ රූප කියලා කියනවා. ඒවා ගැටීම් සහිත වෙච්ච ධර්ම. ඒවට ඕලාරකයි කියලා කිව්වා. ඒ වගේ තිබෙනවා ඇත්තටම මේ 12ක් තියෙනවා ඒ ගැටීම් සහිත ධර්ම. හැප්පිලි දාන ධර්ම ගොඩා රූප තියෙනවා 12ක්. ඒකද මේ අපේ හිතේ තියෙන එක හරි වටිනවා. දැනගෙන තියෙන එක වටිනවා. ඒ තමයි මේ ප්‍රසාද රූප ඇස. ඊට පස්සේ ඇසට ඇස ඇවිල්ලා හැම එකම නිකන් තියෙන එකක් නෙවෙයි. කෝකාරි මොකාරි ගැටෙන හැප්පෙන එකක් නෙවෙයි. ඊට පස්සේ සෝතය ඒත් ඇවිල්ලා මේ දෙදරුම් කන්ට හැප්පෙන එකක් නේ සද්දයෙන්. ඊට පස්සේ නාසය ප්‍රසාදේ ඇවිල්ලා ඒත් ඔය ගඳ හැප්පෙන තැනක් නේ. රසය දිව ඒත් හැප්පෙන තැනක් නේ. ඊළඟට කය. කය ප්‍රසාදේ ඇවිල්ලා හැප්පෙන තැනක් නේ. වෙනෙව වගේ නෙවෙයි. දැන් හිතින් හිතනකොට යමක් එහෙම ඇවිල්ලා නිකන් ඕලාරිකව ගිහිල්ලා අරමුණු හැප්පීමක් නැහැ. ඔය මේ ප්‍රසාදවල වගේ. ඒක නිකන් අරූපී ධර්මයක් ඇතුළත ස්පර්ශ වෙන විදිහේ බාහිර එක වෙනස්. මේකේ තියෙන්නේ මේ දොරටු වලට හැම වෙලාවෙම හැප්පෙන ගතියක්. එතකොට මේ කියන්නා වූ චක්කුප්පසාදේ සෝත ඝාන ජීවහ කාය මේ පස් දෙනා ඇත්ත වශයෙන්ම පහළ වෙන්නෙම හැප්පිල්ලට උතුරු වෙන්න. ගැටීමකට ලක් වෙලා හිතට උදව් වෙන්නේ නේවා. අනිත් එක තමයි උතන පහයි සම තියෙනවා. ඒ වගේ මේ තියෙන මේ ගොදුරු රූප ඒ කියන්නේ වර්ණය. වර්ණ ඊට පස්සේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ. එතකොට මේ තව තියෙනවානේ අර ශරීරයට ඇති වෙන අර මේ ශරීරයේ හැපෙන තියෙනවනේ පඨවි ස්වභාවයයි තේජෝ ස්වභාවයයි වායු. ඔය ඔක්කොම ගත්තාන් පස්සේ ලෝක එකක් අඩු වෙනවා. ඒ ගත්තාන් පස්සේ තියෙන ඔක්කොම 12යි. ඒ 12
ඒ 12 ගත්තන් පස්සේ ওই ඔක්කොටම අර ඉස්සලා පහයි මේක මේවට කියනවා ඕලාරික රළු ගොරෝසු හැප්පෙන්න බලාගෙන ඉන්නවා කියලා. ඒ කියන්නේ ප්‍රසාදයේ කියලා අරමුණේ හැප්පෙනවා, අරමුණ ඇවිල්ලා ප්‍රසාදේ හැප්පෙනවා. ඒ කියන්නේ තමා කියලා දුරේ හැප්පුණත් එකයි, දුර ඇවිල්ලා තමාගේ හැප්පුණත් එකයි. ඔය වගේ මේ හැප්පෙන ස්වභාවයක් තියෙන නිසා මේවට කියන ගැටීම් තියෙන ධර්ම කියලා. ඒක කියන සත්පටික ධර්ම කියලා. අනිත් ඒවා ඇවිල්ලා සත්පටික ධර්ම නෙවෙයි, ගැටීම් කියන ඒවා නෙවෙයි. ඒක නිසා මේ කියපු ටික මේ ගැටීම් සහිතයි. දැන් මතක ඇති මේ රූපවලින් ගැටෙන, හැපෙන, වැඩෙන ධර්ම තිබෙනවා 12. මේ 12 අතරේ එකක් තිබෙනවා, ඒක ඇවිල්ලා මේ ගැටෙනවා, ඒ වගේම ඒක පෙනෙනවා. ඒක තමයි මේ වර්ණ රූපේ තමයි ඔය කියන්නේ. සනිදසන පේනවා, හැපෙනවා, හැබැයි ඒක පෙනෙන ගතිය අනිත් කිසිම දෙයකට නැහැ. දැන් ශබ්දය ඇහැට පේන්නේ, ගන්ධය ඇහැට පේන්නේ, රසය ඇහැට පේන්නේ, ස්මේ කය ඇහැට පේන්නේ, පටිකය ඇහැට පේන්නේ, තේජෝව ඇහැට පේන්නේ, වායුව ඇහැට පේන්නේ. ඒක නිසා ඒ වගේ තිබෙනවා මේ ගැටෙන හැපෙන ධර්මත් එක්ක පෙනෙන ගතියයි ගැටෙන ගතියයි දෙකම තියෙන ධර්ම වලට කියනවා සනිදස්සන සප්පටිග ධර්ම කියලා. පෙනෙන්නා වූද ගැටෙන්නා වූද ධර්ම කියලා ඒවා තියෙන එකයි. අනිත් ඔක්කොම ඇවිල්ලා මේ පෙනීම නැති නම් සමහර ඒවාට ගැටි ඉවතේ. ඔන්න සනිදස්සන සප්පටිග ධර්ම. අනිත් එක තමයි මේ කියනවා සනිදස්සන මේ අනිදස්සන සප්පටිග ධර්ම කියලා. අනිදස්සන සප්පටිග ධර්ම කියලා කියන්නේ මේකයි. ඇස කියන එක හැප්පෙනවා තමයි. හැබැයි ඇසට පේන්නේ. කන කියන එක ත ශබ්දය වදිනවා තමයි. හැබැයි පෙනීම නැහැ. ශබ්දයක පෙනීමක් නැහැ. සෝත ප්‍රසාදයක පෙනීමක් නැහැ. අනිදස්ස පේනීමක් නැහැ. හැබැයි ගැටීම තියෙනවා. නාසයට ගැටීම තියෙනවා. හැබැයි පෙනීම නැහැ. ඒක නිසා කියනවා අනිදස්සන පෙනීම නැති සනිසප්පටිග ගැටීම ඇති ධර්මය කියලා. හැප්පීම තියෙන ධර්ම. දිවට පෙනීම නැහැ. දිවට හැපීම තියෙනවා. ඒ කියන්නේ ගැටෙන ගතිය තියෙනවා. ශරීරයේ පෙනෙන්නේ නැහැ. නමුත් හැපෙන ගතිය තියෙනවා. ඔය ධර්මතා 12 එකම එක රූපයයි, වර්ණ රූපය පමණක් දැකීමට ගොදුරු වෙනවා. හැබැයි හැපීමක් තිබෙනවා. අනෙක් 11ම හැපෙනවා. ඒවට පේන්නේ නැහැ. පෙනෙන්නේ නැහැ. පෙනීමට අහුවෙන ඒවා නෙවෙයි. මෙන්න මේ විදිහට මේ තිබෙනවා ධර්ම ස්වභාවයක්. අනිත් එක තමයි අනිදස්සන සප්පටික කියලා කිව්වම ඒකේ තිබෙනවා අනිදස්සන සප්පටික වල හැපීමකුත් නැති ගැටීමකුත් නැති ධර්ම ස්වභාව තිබෙනවා. දැන් හැපීමකුත් නැති ගැටීමකුත් නැති ධර්ම මොනවද? ඒ තමයි ඔය චිත්ත, චෛතසික ධර්ම,
ඊළඟට ඔය කියන්නේ මේ අර චිත්ත චෛතසික ධර්ම අනිත් එක තමයි රූප සූක්ෂම රූප ඔක්කොම ඒව ඇවිල්ලා හැපෙනේව නෙවෙයි ඒව නිකන් අරමුණු කරන්නා වූ ධර්ම ස්වභාව ගති අන්න ඔය විදිහට අනිදස්සන අපපටිද වලට සිත් 89යි චෛතසික ධර්ම 53යි රූප වලින් සූක්ෂම රූප කොටාසේ පමනක් ගන්නවා අනිත්‍යව ගන්නෑ ඔය විදිහට තමයි මේ බෙදෙලා තියෙන්නේ මේවා ඇත්ත වශයෙන්ම මේ තියුණු වෙච්ච නුවණට පේනවා හොඳට sharp වෙච්ච නුවණට පේනවා මේක බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේගේ දියුණු වෙච්ච භාවනාව තිබෙනා අයගේ හිතට මේක හොඳට දැනෙනවා හොඳට පේනවා හොඳට අහුවෙනවා ඒක නිසා මේ කියන දේවල් සියල්ලක්ම ධර්මවල තිබෙනා වූ වෙනස්කම් දකින්ට ධර්මවල තිබෙන හැඩ ස්වභාවය දකින්ට ඒත් වගේ තිබෙනා වූ හැඩ ස්වභාවයන් දැකලා ඒ වගේ තිබෙන වෙනස්කම දකින්ට අනිත්‍යත්‍ය දකින් තමයි මේ ධර්ම මේ විදිහට විග්‍රහ කරලා දෙන්නම් කරලා තියෙන්නේ හොඳයි මේ එක තමයි සප්පටික අනිදස්සන සනිදස්සන සප්පටික අනිදස්සන සප්පටික අනිදස්සන අප්පටික කියන ධර්මයේ එහෙම නැත්නම් පිනීම ඇති හැපීම ඇති පිනීම නැති සැපීම ඇති පිනීමකුත් නැති සැපීමකුත් නැති කියන ධර්ම කොටස් තුන. තව මේකට මේ පිනතුන්ට මේකේ තියෙනවා අහන්න එහෙම ප්‍රශ්න උඩනගන්න හිතන්න හිතනකොට හොඳට ප්‍රශ්නේ තේරෙනවා මම වැටෙනවා එතකොට මොකක් හරි දෙයක් අඩුපාඩු තියෙනවා නම් අහන්න පුළුවන් මේ අවස්ථාවේ මේකට සම්බන්ධව අපි ප්‍රශ්න අහලා තේරුම් ගන්න මහන්සි ගන්න තේරුවන් සරණයි අවසර සාමනසර කලින් සිකේදී මේ අජ්ජත්ත බහිතාරම්මන ධම්ම කොටස ඉස්තරේ කොටක කරාලි කියන එක මට පොඩ්ඩක් මමගේ සම්බන්ධ නැහැ ඉතාරේ ඒකේ සිද්ධාන ආරේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවා ඒ කරාද ඒක සම්මත අජත්ත බහිත ආරම්භන ධර්ම ආයෙත් කරන්නේ නේද? ඒක බ්‍රුණමාත්මය අවි ඒ කොටස ගිසතේ උන්වහන්සේ කරා ඊට කලින් ඒක තමයි ටිකක් කරා අඩුයි කියලා ඒකත් අද කරා. අජත්ත ධම්ම බහිත ධම්ම කියන කොටසත් කරා ඊට පස්සේ ආරම්භන ධම්ම ගිසති කරා කියලා තමයි මතකෙ තින්නේ. දැන් කලින් කතා කරා අජත්ත ආරම්භන ධර්ම කොටස බහිත ආරම්භන ධර්ම කොටස ඊට පස්සේ අජත්ත බාහිරා ධම්මාරමණ කොටස ඒ සිංහලින් එක අදට තාකතා ඒක කියන්න පුළුවන් පොඩක් ඒ අජ්ජත්ත බහිද්ධාරම්මන ධම්ම කියලා ගන්නේ තමාගේ හිත ඇතුළත ඇතිවෙනා වූ ධර්ම ස්වභාවයන් දකින්නා වූ ධර්මයි බාහිර දේවල් අරමුණු කරන බාහිර දේවල් සම්බන්ධයෙන් දකින්නා වූ ධර්මයයි එහෙම නැත්නම් අපිට මෙහෙම කියන තමා තුළ තමාගේ ආධ්‍යාත්මයයි අනිත් අයගේ හිතුයි අනිත් අය බාහිර දේවල් වල තිබෙනා වූ දේවලුයි දෙකටම හසුරවන්න පුළුවන් ශක්තිය තියෙන ගුණේ තිබෙනා වූ ධර්ම ස්වභාව තිබෙනවා ඒක තේරුම් ගන්නට ලේසි ඒ තමයි කාමාවචර සිත් වලින් තමයි ඒක කරන්න පුළුවන්කම තියෙන ඒ කාමාවචර සිත් ඇතුළටත් හරවන්න පුළුවන් පිටටත් හරවන්න පුළුවන් අනිත් එක තමයි අභිඥා සිත් වලින් ඇතුළත් හරවන්න පුළුවන් පිටටත් හරවන්න පුළුවන්. ඊළඟට ඒ එක යෙදෙනා වූ චෛතසික ධර්ම 47. ওই ටික තමයි ආධ්‍යාත්මික ධර්ම සහ බාහිර ධර්ම දකින්නා වූ අරමුණු කරන්නා වූ ධර්ම. තේරුවා සර්. වන්නත් අවසරයි මේ දැන් අවසාන වශයෙන් අපි කතා කරේ සංජාතන සත්‍පතිද ඒ සංකල්පයන් දක්වලිදාන් කියලා එතන දැකීම් පරිතෝ පිළිතුරෙන් ඒක ධර්මයක් විතර ඒ කියන්නේ වර්ණ රූපය එතන සංත එතන දැකීම් කියලා කිව්වෙ අත්වලින් අපි අහෙන් දකින් එකයි අනිත්යෙන් දැකීමක් නැතිව කිව්වෙ අපි ඒක සිතෙන් දැකීමක් නැතිකමද නැත්නම් මේ අපේ අහෙන් දැකීමද එතකොට එහෙමනම් දැන් සිතෙන් දැකීමක් නැත්නම් කියන්නේ ඔබව සඳහන් කළා තීන නෝමන පමණක් වෙනද කියලා එතකොට එතන දැකීමක්
එකද එතන සැලකන සමාය පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ දැකීම කෙනෙක් කොහොම වගේ අපේ හිතෙන් දකින්න දැන්ද ඇහෙන් දකින්න දැන්ද කියන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඉතින් සම්. ඒක කියන්නේ මෙහෙමයි. අනිදස්සන කියලා ගත්තොත් එහෙම අනිදස්සන කියලා ගත්තොත් එහෙම දකින්න බැරි. ඒ දකින්න බැ කියන එක ඇවිල්ලා කියන්නේ චක්කු ප්‍රසාදයේ ආධාර කරගෙන චක්කු විඥාණයට ගොදුරු වෙන්නේ නැති කියන එකයි. හැබැයි චක්කු විඥාණයට දැකගන්නට හැපීම තියෙන නිසා ඒකට කියනවා සප්පටික කියලා. සනිදස්සනේ කියලා කියන්නේ නුවණින් දැකීම නෙවෙයි. සනිදස්සනේ කියලා කියන්නේ මේ චක්කු විඥාණයෙන් එහෙම නැත්නම් ඇහෙන් දැකීමට ගොදුරු වෙනවා කියන එකයි එතන පාවිච්චි කරන්නේ. ඒ රූප වලට තමයි උඩ තියෙන්නේ. බාහිර මේ හිතින් දක්ක මේ නුවණින් දකින එක නෙවෙයි අපි කියනෝනේ. අපි කියනෝනේ මේ කියනෝනේ දැන් මේ ඇහෙන් දකින්නවා එහෙම නැත්නම් හිතින් දකින්නවා ඇහෙන් දැකීමට ගොදුරු වෙනවා හිතින් දැකීම හිතින් දැකීමට ගොදුරු වෙනවා කියලා වර්ණ රූපය තමයි ඒ හැකියාව ඒ ගුණය තිබෙන වෙන එකට නෑ ඒක. අසර සමාධිවල අලුත් ප්‍රශ්නයක් අහන්නද මේ වර්ණ රූපයේ විතරක් දකින්නවා නම් කියලා දැන් කියනවා නම් අහින් අද එතකොට මේ රූපේ කියලා දකින්න වර්ණේ විතරක්ද එතකොට එතකොට කොහොමද ඒක අපි තේරුම් ගන්නෙ දැන් ඇහැ දැන් රූප වර්ණයෙන් ප්‍රයම් කිසි වර්ණයක් දැකීම ශක්තිය නැත්නම් එහෙම එතකොට ඒ රූපයේ පේන්නේ භාගයට වගේද දැන් උදාහරණයක් දුන්නා අපිට දැන් කළු පාට හරි සුදු පාට හරි පේන්නේ නැහැ කියන එක ඇහැට ඒ වගේ දෝෂයක් තිබ්බොත් එන රූපෙන් භාගයක් වගේද එතකොට පේන්නේ එතකොට වර්ණය කියලා ගත්තාම මෙහෙමයි. වර්ණය කියලා ගත්තාන් පස්සේ කළු පාට හෝ සුදු පාට හෝ දුඹුරු පාට හෝ කොළ පාට නිල් පාට මොනවා හෝ වේවා මොනවා හෝ වේවා වර්ණයක් ඇද්ද ඒ වර්ණ මාත්‍රේ පමණයි ඇහේ ස්පර්ශ වෙන්න පුළුවන්කම තියෙන්නේ. වෙන කිසිම දෙයක් චක්කු විඥාණයට අහු වෙන්නේම නැහැ. අපි කියනවා චක්කුංච පටිච්ච රූපේච කියලා. ඔය චක්කුංච පටිච්ච රූපේච කියන තැන අරමුණු කරන්නේම චක්කු ප්‍රසාදයයි වර්ණ රූපේ පමණයි. චක්කු විඥාණය කියලා තවත් කතාවක් කියනවා. චක්කු විඥාණයට අහු වෙන්නෙම චක්කු ප්‍රසාදයක් නෙවෙයි. ඒ වගේම ඔය අපි කියවනේ අර මේ තියෙනවා කියලා සුද්ධාස්තකය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණය ගන්ධය රසය ඕජා කියලා ඔය මණ්ඩලේ ඔය තිබෙන්නා වූ ස්වභාවයෙන් ඔය තිබෙන්නා වූ ගුප්පකෙන් චක්කු විඥාණයට අරමුණු කරන්න පුළුවන්කම තිබෙන්නේම ඔය කියන වර්ණ මාත්‍රේම පමණයි. ඒක නිසා ඒ වර්ණ මාත්‍රය දැකීමට ගොදුරු වෙන ඒ වර්ණ මාත්‍රය චක්කු විඥාණයටම නිකන් අහු වෙන ගතිය පමණක් තිබෙනා වූ ධර්මයක් විතරයි. ඒක නිසා ඒකේ කියනවා සනිදස්සන ධර්මයක් කියලා. දැකීමට ගොදුරු වෙන ධර්මයක් කියලා. ඒක නිසා අපි මේ ලෝකය බලනවායි කියලා බලන්නේම වර්ණයි. අපි හිතමු පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තල අපි බැංකොක් යනවා. බැංකොක් ගිහිල්ලා බැංකොක් ප්‍රසිද්ධයි මේ ඔය එක එක ඔය නාඩගම් විචූර්ණ තියෙනවා. අලි ඩාන්ස් බලන්න යනවා. ඔය ඊට පස්සේ කිඹුල්ලු බලන්න යනවා. මේ මිනිස්සු පරමාර්ථ ධර්ම වශයෙන් ගැඹලු කල
ගිහිල්ල බලලා එන්නේ අර චිබුලාගේ පිටපැත්තේ පාට විතරයි. ෆොටෝ ගහගෙන එනවා නම් ඔක්කොම ගහගෙන ඇවිල්ලා තියෙන්නේ පාට ටික විතරයි. ඒ වගේම මහා මූදට යනවා. ගිහිල්ලා බලන්නෙම වතුර බලනවායි කියලා මහා මූදේ ජලය බලනවායි කියලා බලන්නෙම පාට විතරයි. ඊජිප්තුවේ ගිහිල්ලා බලාගෙන ඉන්නේ පාට විතරයි. කිසිම කෙනෙක් ඊට වඩා දෙයක් ඕකේ බලන්නෙත් නැහැ. ওই වර්ණයට වඩා දෙයක් ෆොටෝ ගහගෙන ඇවිල්ලත් නැහැ. ඒක නිසා මේක තියෙන්නේ ලෝකයේ කොච්චර මොනවා විදියට කතා කරත් අපි ඇහෙන් දකින්නේ ඇහෙන් දකිනවා බලනවා අරමුණු කරනවා කියලා කරන්නේ වර්ණය ග්‍රහණය කර ගැනීම පමණයි. ඊට පස්සේ ඒ වර්ණය තියෙන ඒරියා එක ඉතින් හිතලා මෙන්න මේක මෙහෙමයි කියලා වෙන වැඩසටහනක් හිතේ යනවා. ඒකට කියනවා මනෝද්වාරික වැඩසටහනක් කියලා. ඉතින් ඒක ඊට පස්සේ වෙන විදියට සංකල්ප දාලා සංඥා දාලා ඒක පෝෂණය කරලා ඇතුළේ අර කාල් දාලා හොද්ද හදලා ගන්නවා ඇතුළට. එහෙම එකක් තමයි තියෙන්නේ. හැබැයි ඇහෙන් කරලා තියෙන්නේ කොහේ ගියත් ළඟ හිටියත් දුරේ ගියත් වර්ණයේ ගැනීම පමණයි. ඔය විදිහට වෙන්නේ නැහැ. ප්‍රාණාන්ත මේ නිර්වාණ ධාතුව අයිති වෙන්නේ සංදර්ශන අප්‍රතිජා ධම්ම වලට සම්බන්ධව අතර. නිර්වාණ ධාතුව මේ කතාවෙන් බලනකොට අනිදස්සනයි. ඒ වගේම තමයි ඒක අප්පටිගයි. අවසරතාවය සකලින් ප්‍රශ්නේදී මම තමයි එතකොට දැන් ඔය සමහර අභිධර්මයේ කියනවා වර්ණයටම රූපය කියන නම සඳහන් කරන වන් රූපයටම රූපය කියලා විතරක් සඳහන් වෙන තැනුත් මම දැකලා තියෙනවා. ඒකේ චක්කුච්ච රූපේත කියන තැනේදී චක්කුච්ච වර්ණෙච්ච උපජිතේ චක්කුඤ්ඤාණ කියලා ගත්තත් එතකොට ඒකත් සමාන වෙනවද? එහෙම නැත්නම් චක්කුඤ්ච පටිච්ච චක්කුඤ්ච ඒක මෙහෙමයි. චක්කු ප්‍රසාදංච පටිච්ච වර්ණ රූපේච පටිච්ච කිව්වට වැරදි නෑ. ධර්මානුකූලව මේ කියන්නේ වාක්‍යානුසාරයෙන් ඒක වැරදි නෑ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවට ගැලපෙන්න තියෙන නිසා එහෙම කියනවා. ඒ වුණාට කිසිම වරදක් නෑ. සිද්ධ වෙන්නේ ඒකයි චක්කු පසාදංච පටිච්ච වර්ණ රූපේච උපජ්ජති චක්කු විඥානං. ඒකේ වරදක් නෑ. ඒක තමයි සිද්ධ වෙන්නේ. කාට හරි භාවනා කරන්න ඕනේ නම් ඒ විදිහට කියාගත්තට කමක් නැහැ. එතකොට නිකන් අර මේ එතකොට නිකන් අර ටික තේරෙනවනේ. දැන් අපි වුණත් දැන් ඔය භාවනා කරන්න කියනකොට ඔය වාක්‍යයකින් කිව්වොත් එහෙම අර මිනිස්සුන් ටිකක් හොඳට අද්දලා වැද්දලා යන නිසා ඒ විදිහට තමයි අපි භාෂාව හසුරුවන්නේ. ඒක නිසා ඒක වරදක් නැහැ මහත්තයා. ඒක අන්නවා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක උසන්නට ආපෝ ධාතුව කොහොමද සම්පත අපි දකින්න අපිට ආපෝ ධාතුව දකින්නත් ගැටෙන්නත් නැහැ කියලා මට හිතෙනවා සම්මත. ඒ කොහොමද ආපෝ ධාතුව සිඳ ගැටීමක් වෙන්නේ පටවි ධාතුන් අපිට ගැටෙන්නේ. එතකොට තේනෙන්නේ වර්ණයේ නිර්සන්නත් ආපෝ ධාතුව ගැන කොහොමද දැනගන්න සම්මත. ආපෝ ධාතුව තේරෙන්නේ නැහැ. ආපෝ ධාතුව මහත්තයා ඒක කායිකව දැනෙන්නේකුත් නෙවෙයි. ආපෝ ධාතුව ඇවිල්ලා සූක්ෂම ධර්මයක්. ඒක මේ අත වශයෙන්ම දැන් අර ඉස්සෙල්ලා අපි අර මේ අර දිල්රුක් මහත්තයා අහපු ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ මහත්තයා ඒකේ ඇත්තක් තියෙනවා. මේ කියන්නේ මේ සාමාන්‍යයෙන් සමාජයේ මහත්තයා මේ මිනිසුන්ට සහ සමහර අපේ පැවිදි ස්වාමීන් වහන්සේලාට මේ මූලික දහම් දැනුම හරි අඩු ප්‍රමාණයක තියෙන්නේ. එක පැත්තක කොටසක් තියෙනවා. ඒකකින් මේ අර ගැඹුරට යනකොට ඒ ටිකෙන් හසුරුවා ගන්නට අමාරුයි. එහෙම එකක් තියෙන. ඒක නිසා මේ සූක්ෂම ධර්ම තේරුම් ගැනීම සිත් වශයෙන් හරි, මනෝ ධර්ම වශයෙන් හරි, රූප වශයෙන් හරි
තේරුම් ගන්න තිබීම ඒක දැන ගැනීම ඉතාමත්ම වටිනවා. දැන් මෙහෙම එකක් තියෙනවා මේ දැන් අපි හිතමු මොකක් හරි ගුණක් තියෙනවා අපි හිතමු මේ ඉන්නක් වගේ දෙයක් ගීයක් තියෙනවා. ඉතින් ඒක පොළවෙන් ගලවන්න නම් අලවංගුවෙන් පුළුවන්. එතකොට අපි හිතමු තවත් මොකක් හරි දෙයක් ඔය මේ වැදිරත් තිබෙනවා මේ බිත්තියක හරි ලීයක හරි තිබෙනවා ඇණයක් ගලවන්න පුළුවන් වෙනත් හේකින් තව කූරකින් හරි මිටියෙන් හරි ගලවන්න පුළුවන්. හැබැයි අපේ අතේ කකුලේ කට්ටක් කරනන් පස්සේ අලවංගුත් බෑ මිටියුත් බෑ ඇණේකුත් බෑ. ඒකට ඕනේ එක් කාටට වඩා සියුම් වෙච්ච දෙයක්. ඒක දැනගන්න. ඒ වගේ අපිට මූලික දැනුම අවශ්‍යයි. එහෙම දැනුම තිබෙනකොට ඕන දෙයක් මේ හොඳට දැනගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. දැන් ඔය මහත්ය කියපු කාරණේ තියෙන්නේ ආපෝ ධාතුව. ආපෝ ධාතුව ඇවිල්ලා අපිට තේරෙන ලෝක ස්වභාවයෙන් කතා කරන් පස්සේ අපි වතුර බලන්න යනවා. වතුර දකින්න යනවා. මහ විශාල ජලයක් දකිනවා. ජල පරාසයක් දකිනවා. දැන් මහතයා හොඳට විවර කරන්න ඕනේ අපේ මේ ඥාණය අපිට පුළුවන් හැටියට අපි විවර කරලා බලන්න ඕනේ. මං ඇත්තටම දැන් ඔන්න හිතාගෙන ඉඳ බලන්න මේ හිතන්ද පාලමක් කුටි යනවා පොඩි ඇලක් එනවා ඇලේ වතුර යනවා පාලම උඩට ගිහිලා ඔක දිහා බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්නේ කෙනෙක් ඇවිල්ලා බලාගෙන ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා යනවා මොකද වතුර දිහා බලාගෙන ඉන්නේ එහෙම නැත්තම් ඔහෙල බලාගෙන ඉන්නේ කිව්වන් පස්සේ තමන් උත්තර දෙනවා මම මේ වතුර දිහා බලාගෙන ඉන්නේ කියලා ඔය වතුර දිහා බලාගෙන ඉන්නවා කියන කතාව ලෝක සම්මුතිය අපි පාවිච්චි කරපු දේ ලෝක සම්මුතියෙන් ආපු ප්‍රශ්නේ ලෝක සම්මුතියෙන් ආපු දීපු උත්තරේ ඔය ලෝක සම්මුතියෙන් අයින් වෙන්නනේ අපි යන්නේ දැන් බලන්න ලෝක සම්මුතියෙන් අයින් වෙලා බුදුරජාණන් වහන්සේ දෙසු පරමාර්ථ ධර්ම විග්‍රහය හැටියට ඔක සිද්ධ වෙන්නේ මොකක්ද කියලා සිද්ධ වෙන්නේ අර යම්කිසි වතුරේ තිබුණා නම් ලාවට තිබුණා නම් වර්ණයක් ඒ වර්ණ බිංග තමයි අර ග්‍රහණය කරගන්නේ. හැබැයි වතුර අතුරෙන් හොඳටම අඩිය පේනවා නම් වතුර අතරෙන් මේ ඇලේ පතුල පේනවා නම් ඇහැට අහුවෙන්නේ ඒ පතුලේ තිබෙනා වූ ගල් වැලි බොරළු වල පාටයි. ඊළඟට වර්ණ වල මේ වතුරේ යම් කිසි විදිහක ඝනී බව නිසා බොර පාටක් හරි පිසුදු කම නිසා නිල් පාටක් හරි කියනවා නම් ඒ ගන්නේ වර්ණ රූපයේ පමණයි වතුර දකින්නේ නැහැ. එතකොට වතුර කියලා අපි සලකන්නේ මොකද්ද? වතුර කියලා සලකන්නේ ආබන්දන ගතිය. එහෙම නැත්නම් ආබන්දන ගතිය, ගලා යන ගතිය, එක්කාසු කරන ගතිය තමයි ඒ වතුරේ කියන එක තියෙන්නේ. ඒ වතුරේ එක්කාසු කරන ගතිය අපිට දකින්න බෑ. එක්කාසු කරන ආබන්දන ගතිය අපිට බලන්න බෑ. අපි දකින්නේ වර්ණයේ පමණයි. වර්ණය දැකලා අපි හිතා ගන්නවා ඇතුලෙන් මේක මූ වුණා කියලා. ඒ වගේම හිතනද අහසේ ප්ලේන් එකක් යනවා. ඒ ප්ලේන් එකේ දකින්නේ දුර තිබෙනා වූ ප්ලේන් එකේ වර්ණ රූපයයි. ඒ වර්ණ රූපයේ ටික වේලාවක් මෙතන පිනිපිනි තිබිලා තව ඩිංගකින් තවත් තැනක පෙනෙනවා. ඒ දෙක එක්කාසු කරනවා. එක්කාසු කළ ඇතුලේ හිතින් හිතා ගන්නවා මේ ප්ලේන් එක පියාසර කරනවායි කියලා. එහෙම හිතා පියාසර කරනවා කියලා අපි කියනවා ලෝක මට්ටමින් ප්ලේන් එක මේ ප්ලේන් එක අහසේ පියාසර කරනවා අපි බලාගෙන ඉන්නවායි කියලා. පියාසර කරන බලාගෙන ඉන්න එක නෙමෙයි අපි කරන්නේ ඇත්තටම. ඒ බලාගෙන ඉන්නේ ඒ
ලේන් එකේ තිබෙනා වූ වර්ණ රූපේ පමණයි. ඒ වර්ණ රූපේ මෙතන පෙනුණා, තව ටිකකින් තව තැනක පෙනුණා, තව ටිකකින් තව තැනක පෙනුණා. ওই ටික එකහස කරලා අපි හිතින් හිතා ගන්නවා අපි ඒක මේ ගමන් කරනවා කියලා. වතුරේ තියෙන්නේ ඔය ස්වභාවයයි. එතකොට වතුරේ අපි දකින්නේ අර ලාට තිබෙනා වර්ණ රූපේ පමණයි. හැබැයි ආපෝ ධාතුව කියන එක ඇවිල්ලා මනසට ගොදුරු වෙන්නා වූ, මනසට අහු වෙන්නා වූ ධර්මයක් මිසක සූක්ෂම ධර්මයක් මිසක ඒක සප්පටික ධර්මයක් නෙවෙයි. ඒක නිසා කයට අපි හිතමු වතුර ටිකක් අල්ලනවායි කියලා. වතුර ටිකක් ඇල්ලුවෙන් පස්සේ වතුරේ තිබෙනා වූ ආපෝ ගතිය නෙවෙයි අපිට අතට අහු වෙන්නේ. ඒකේ තියෙන පටවි ගතිය. තදට වතුරෙන් ගහනවා දවස් කාලා ගහපු ගමන් වදින්නේ අතට අහු වෙන්නේ ඒ වතුරේ තිබෙනා වූ පටවි ගතිය. ඊළඟට වතුරේ තිබෙන සීතල දැනනා නම් ඒක තේජෝ ගතිය. ඊළඟට මූ වෙන ගතිය සමහරට වායු ගතිය අහු වෙනවා. අපේ ශරීරයට දැනෙන්නේ පටවි ගතියයි, තේජෝ ගතියයි, වායු ගතියයි පමණයි. ආපෝ ගතිය අහු වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා මේ ద్వාර ගෝචර එකක් නෙවෙයි, ප්‍රසාද ගෝචර එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා මනසට දැනෙන මනෝමය සිතකින් දැනගත යුතු සූක්ෂම වූ ධර්ම රූපයක්. ඒ වගේ හිතින්ම හඳුනාගත යුතු, හිතින්ම හිතලා දැනගත යුතු රූප ධර්ම තිබෙනවා. ඒන් එකක් තමයි ඔය මේ ජලය කියලා කියන්නේ. එහෙම නැත්නම් ආපෝ ධාතුවේ කියලා කියන්නේ. තේරුවන් සරණ. බොම්බෙන් සරණ. සර්ණ ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේ මේ අධිමේත්‍රිකයේදී දැන් දැකීමක් ඇති, ගැටීමක් ඇති ධර්මය කියලා ගත්තම වර්ණ රූපය විතරක් අරගෙන ඊළඟ එකට අර ඉතුරු මේ රූප 11 දාලා අන්තිමකට ඉතුරු ඔක්කොම ටික දාන්නේ කියන්නේ. ස්වාමීන් වහන්සේ මෙතන මේ වර්ණ රූපය කියන එකට ඒ විදිහට විශේෂ වැදගත්කමක් දී තියෙන එකේ මේ වර්ණ රූපය කියන එකේ විශේෂ වැදගත්කමක් තියෙනවද? එහෙම නැත්නම් දැන් දැන් අපිට හිතන්න පුළුවන් ගැටීමක් ඇති, ඇසීමක් ඇති ධර්මය කියලා සබ්දය දාලා ඉතුරු ටික ඊළඟ විදිහට බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම කළා තියෙන්නේ ඉතුරු ටික ඒ විදිහට හිතන්න කියන එකද? එහෙම නැත්නම් වර්ණ රූපය කියන එකද මොකක් හරි විශේෂ මේ වැදගත්කමක් තියෙනවද? මේක තියෙනවා ලෝකය කියලා ගත්තයින් පස්සේ හොඳට දැන් ලෝකය කියලා ගත්තයින් පස්සේ භාවනාවකදී වාඩි වෙලා ඇස් එක පියාගත්තට පස්සේ තමන්ට දැනේවි මම මේ 180ක් විතර ලෝකෙන් අයින් වුණා කියලා. ඒ තරම් ප්‍රමාණයක් මේ ඇස් දෙක ලෝකයේ වශයෙන් අල්ලන මේ දර්ශනය කියන එක ඒ තරම් මහා විශාල මේ වර්ණ රූපය කියන එක ඇයි ඒක හැප්පෙනවා තමයි. ඒ වුණාට මේ හැප්පෙනවා කියලා කිව්වට ඒක වෙල මේ ලොකුවට ළඟටම ගිහ හැප්පෙන්නේ නැහැ. හැබැයි දුර ඉඳලා තමයි මේ වැඩේ දෙන්නේ. දැන් හැපිලි ක්‍රම දෙකක් තිබෙනවා. සප්පටික කියලා කිව්වන් පස්සේ හැපිලි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රසාදේ ගාවටම ඇවිල්ලා ඇතිල්ලිලා හැප්පිලාම යනවා කියන. කයේ ඇතිල්ලා කයේ යම් කිසි දෙයක් හැප්පෙන්න පුටුව දුරින් තියෙද්දී මේ පුටුව මීටර දෙකක් විතර එහා පැත්තේ තියෙද්දී අපිට ස්පර්ශය දැනෙන්නේ නැහැ. පුටුවේ ඇහැ හැප්පෙන්න ඕනේ. දිවේ රසය හැප්පෙන්න ඕනේ. නාසයේ ගඳ සුවඳ හැප්පෙන්න ඕනේ. ඒක නිසා ඒව ඇවිල්ලා ප්‍රසාදයේ තියෙන හරියට මධ්‍යස්ථානෙම ඇවිල්ලා ඇතිල්ලිලා හැප්පිලා ඇතිල්ලා යනවා. ශබ්දයයි වර්ණයයි දෙක ඊට වඩා අසියු. ඒකෙන් ශබ්ද ලැබිලා ටිකක් ඕලාරික ඒ වගේ මේ එක්තරා ස්වභාවයකට තමයි ඒක ඇවිල්ලා මේ රූපයේ ඒක එන්නේත් මේ වායුව හරහා. වායුව හරහා තමයි මේක මේ ශබ්දය එන්නේ. හැබැයි මේ වර්ණයට පොඩි සපෝට් එකක් විතරයි දෙන්න ඕනේ ආලෝකයෙන්. ඒකේ ඒ තියෙන තැන ඉඳගෙනම ඇවිල්ලා ඇහි හැප්පෙනවා වැදෙනවා. හැබැයි එහෙම දුර ඉඳගෙන ප්‍රසාදයෙන් ඈත ඉඳගෙන විශාල වෙනසක් කරන මේ වර්ණය ඇස් දෙක වහපු ගමන් ලෝකය ලෝකේ නිකන් භාවනාව නිකන් මේ 100ට
ඇත් එක වහගත්තන් පස්සේ නිකන් ලෝකෙන් නිකන් අයින් වෙලා භාගයක් හතරින් තුනක් අයින් වෙලා ගියා වගේ. ඒක නිසා මේ වර්ණයට එහෙම නැත්නම් මේ දැකීමට පුදුම හැකියාවක් තියෙනවා. ඒක නිසා තමයි මේ විදිහට සලකලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මොනවාද භාවනා කරන්න ගත්තම ඔය ඇහැ තමයි ලේසියෙන්ම වහගෙන කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අනිත් ඔක්කොම අපිට භාවනාවෙන් දිනුවක් වෙනකන් අනිත් එකක්වත් උනන කන්ට්‍රෝල් කරන්න අමාරු. මේ අනිත් ඔක්කොම හතරයි මනසයි කියන්නේ. ඇහැ තමයි ලේසියම නිසන්නා. ඇහැ ලේසි ඒකේ සද්දත්තාස් නෑ. ලේසිම ඒව තමයි ලේසිම ඒව තමයි කරදරයක් වැඩි කරන්න නැති ඒවා ගමේවා. කරදරයක් කරන්නේ නැත්තේ මේ ඔය භවනා කරන්න ගියන් පස්සේ ඇහැ වසාගත්තන් පස්සේ දර්ශනීය වශයෙන් බාහිරට ගොන දඟලන හිත හරියට ලං වෙලා එනවා. ඇහුවන් පස්සේ නිස්සද්ද තැනකට ගියන් පස්සේ සද්දේම උකවලක් නැහැ. හැබැයි අනිත් ඒවා ඒ තරම්ම මේ ඒව අරමුණ තිබිච්ච වෙලාවට විතරක් ක්‍රියාත්මක වෙන ඒවා මේ රසයයි මේක දිව ඊළඟට මේ දිවයි ශරීරයයි නාසයයි කියන ඒවා. ඒ වගේම භවනාවේදී ඒ තරම්ම ඒ අනෙක් වෙලාවක වුණත් ඒවා බරපතල වැඩසටහන කරනවා ඒ වගේ අරමුණ ඒ තියෙනකොට. හැබැයි එහෙම නැත්තම් නෑ මේ ඇහැ කියන එක නෙමෙයි. ඇහැ කියන එක ඇවිල්ලා නිකන් ඉඳිත් නිකන් මේ එකක් අතහැරලා එකක් එකක් අතරේ එකක් ගන්න එක. ඒක නිසා ඒක තියෙන ප්‍රධාන මේකක් තියෙනවා. එහෙනම් සංඥා තව පොඩි ප්‍රශ්නයක් සංඥාද මේ චක්කු එහෙම තමයි හැකියන එකයි චක්කායතනෙ කියන එකයි චක්කු ඉන්ද්‍රිය කියන එකයි ඒ විතර අතර ඒක ඒ වගේ ඒකට අදාළ තව නම් තියෙනවා නම් ඒව අතර වෙනස්කම් තියෙනවද නැත්නම් ඔය ඔක්කොම එකමද කියන්නේ? චක්කු විඥානේ වෙනයි චක්කු ප්‍රසාදේ වෙනයි වර්ණ රූපේ වෙනයි. නැත්නම් සමහරවිට මම අහුවේ චක්කු කියන එකයි චක්කායතන කියන එකයි චක්කු ඉන්ද්‍රිය කියන එකයි වගේ ඒවා. චක්කු ඉන්ද්‍රිය කියන එකයි චක්කායතනය කියන එකයි චක්කු කියන එකයි එකයි. ඒකට එහෙම දාලා තියෙන ඒකේ ඇහි තිබෙන්නා වූ චක්කුවේ තිබෙන්නා වූ වැඩේ හැටියට තමයි ඒකේට ඒ නම් පාවිච්චි කරලා තියෙන්නේ. දැකීමේ ශක්තිය දැකීමේ ගුණය ග්‍රහණය කර ගැනීමේ ගුණේ තියෙන නිසා චක්කු කියනවා. ඒ ග්‍රහණය කර ගැනීම නිසා ඉස්සරහාට ඇස් හදන ලෝකයට බඳින සංසාරේ දික් කරන සංසාරේ තව ඉස්සරහාට ආත්ම ගානක් නිස්පාදිනේ කරන ගතිය ඒකේ ඇස්සේ තියෙන හින්දා ඒකේකට උදව් වෙන නිසා චක්කු ආයතනය කියනවා. ඊළඟට හිත එළියට දුවන්නත් ආරම්මණයේ අසුර රිංගාන්නත් කියන ඒ කාරණේ හින්දා දුර කියලා කියනවා. ඊළඟට මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒකට මේ චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇහෙන් රූපයක් දකින වෙලාවට අනිත් ඒවාට ඉන්ද්‍රිය දෙන්නේ. එයා තමයි එතන බොස්. ඒක නිසා එයා තමයි ඒකේ රජා. ආන්න ඒක හින්දා ඉන්ද්‍රිය කියලා කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව එක දෙයක් මේ තව මේ අහපු දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම දන්නේ කොතනද ඒක ධර්ම සනාන්නේ කියලා. පෙර නොසිදීම ඇති වෙලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවායි කියලා කියනවා. අත කියන එකත් ඒ වගේ දෙයක් අහන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඒක කොහොමද තේරුම් ගන්නේ? ඒ කියන්නේ දැන් මොකක් හරි බලනකොට දැන් ඇහැ කියන එක රූප මේ චිත්තක්ෂණ 18ක් තියුණා. ඇහැ කියන එක එහෙම බිඳි බිඳි පවතිනවනේ. ඒකට අර සඳහන් වෙන එකයි මේක අතර සම්බන්ධය මොකද්ද? මට හරියට මේක ඒ කියපු කෑල්ල මොකද්ද කියලා පානවල මම අහගෙනවා. දැන් ඇත්ත කියන එකද කොහෙද? පෙර නොතිබීම ඇති වෙලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා යමක් හරි දැක්කම හරි ඒ වගේ දෙයක් වගේ. එහෙම දෙයක් අපි ධර්මයේ කොහේ හරි කියනවා ස්වාමිනාස්ස. සමාවෙන්න ස්වාමිනාස්ස මේ ඕක තියෙන්නේ පරිසම්බිදා මාර්ගයේ වත්තුනානස්ස ඥානයේ කියන තැන වෙන්න ඕනේ ස්වාමිනාස්ස. එතන කියනවා අහුත්වා සම්බෝධං හුත්වාන මතක මේ වචනේ හරියටම ඒ විදිහට කියන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක ස්වාමීන් වහන්සේ කියලා තමයි.
හරි. අවුත්වා සම්පත අවුත්වා න භවිෂති වගේ මට. ඔව්. නෑ එහෙම වෙන්නේ එහෙම ඒක තියෙන්න ඕනේ මේ අවුත්වා සම්භෝති හුත්වා නිරුජ්ජ තියෙන්න. ඒ කියන්නේ තිබිලා තිබිච්ච දේ නැති වෙච්ච දෙයක් ඇති වෙනවා. ඇති වෙලා තිබිච්ච දෙයක් නැති වෙනවා. මේක තියෙනවා මේ අනුපද සූත්‍ර දේශනාවේ තියෙනයි. දැන් ඒක කියන්නේ මෙහෙමයි. යම් කිසි දෙයක් ඇති වෙනවා නම් ඒක ඇති වෙන්නේ තිබිච්ච නැති දෙයක්. ඊළඟට නැති වෙන්නේ තිබිච්ච දෙයක්. ඒක භංගානුපස්සනා ඥානෙත් තියෙනවා. ඒකයි ඒ කියන්නේ. ඒකේ මොකද්ද ප්‍රශ්නය කියලා තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් හැකියන එක කවුරු හරි කියනවා නම් තියෙන දෙයක් නෙමෙයි මේ බලනකොටම හටගෙන බලනක මේ මොහොතේ හටගෙන ටක් ගාලා නැති වෙනවා වගේ දෙයක් කිව්වොත් ඒක හරිද කියන එක තමයි මට ගැටලුව. හා මේ මෙහෙම එකක් තියෙනවා පොඩක් ඉඳ මේ ඔක වෙන්නේ මෙහෙමයි. සමහර තැන්වලදී තියෙනවා මේ සමහර තැන්වලදී දැන් මේ කිමිස්ට්‍රි තියෙනවා. අපි කිමිස්ට්‍රි කරනවානේ. ඒ කිමිස්ට්‍රි තියෙනවා මේ ඔය ඉලෙක්ට්‍රෝන ඊට පස්සේ එකක සංයෝග ඊට පස්සේ ඒකේ තියෙනවා මේ අපි බලන්න ගියන් පස්සේ ඔය මේ ඒ වගේ අණුවක් පරමාණුවක් ගත්තයින් පස්සේ ඒ වගේ තියෙනවනේ මේ මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අරෝමිය කතා තියෙනවනේ. ඕව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ හරියට විතරයි. දැන් අපි ඒ මණ්ඩලෙන් එහෙම නැත්නම් කෙමිස්ට්‍රි ඒරියා එකෙන් ඒ සබ්ජෙක්ට් එකෙන් එළියට ඇවිල්ලා අපි ඔක කතා කරන්න ගියාම මේ සාමාන්‍ය මෙලෝ අතරක් තේරෙන්නේ නැහැ ඔය ඔක අහගෙන ඉන්න කෙනාට. දැන් මේ ඒ වගේ සමහර තැන්වලදී තියෙනවා මේ අපිට භාවනාවකදී එහෙම නැත්තම් ඉතාමත්ම සූක්ෂම තැනක සිද්ධ වෙන සිදුවීම පාවිච්චි කරන්න බෑ ලෝකයේ. ඒක එහෙම කියලා තියෙනවා කියලා නිකන් සුත්‍රමය හැටියට දැනගෙන නිකන් කියන විදිහට ඇරෙන්න අපිට පාවිච්චි කරන්න බෑ. ඒක මේ බාහිර ලෝකේ කතාබතා දාන්න බෑ. ඔය කියන කතා හරි වුණාට ඔය ඇවිල්ලා විදර්ශනා ඥානයකින් බලන විදර්ශනා ඥානයකින් බැලුවෙන් පස්සේ දැක්කෙන් පස්සේ තියෙන විදියද පේන්නේ. දැන් හැම දෙම එක ශණයයි තියෙන්නේ. එක මොහොතයි තියෙන්නේ. ශණයක් හට ගන්නවා, ශණයක් ශණයෙන් නැති වෙලා යනවා. එතකොට ඒ කතාව ඉතාමත්ම ගැඹුරු සූක්ෂම තැනකට ගියන් පස්සේ සිද්ධ වෙන්නේ තේ. ඊට පස්සේ දැන් ආයේ අනිත් එකෙන් කතා කරනවා ඇහක් තියෙනවායි කියලා. ඒ ඇහක් තියෙනවා, චක්කු ප්‍රසාදයේ තියෙනවා, ඔය කතා ඇවිල්ලා මේ ඇත්ත වශයෙන්ම මේ ඕනාරික හැටියට ලෝකයට ඉදිරිපත් කරනවා. දැන් පරම්පරා වශයෙන් දැන් මෙහෙමයි තියෙන්නේ. දැන් එක විදිහකට කියන්නම්. අපි උපදින වෙලාවේදී චක්කු ප්‍රසාදය පහළ වෙනවා. එහෙම නැත්නම් චක්කු ප්‍රසාදය ඒ වෙලාවම පහළ වෙන්නේ නැහැ. මා සති කිහිපයක් ගියාට පස්සේ තමයි චක්කු ප්‍රසාදය පහළ වෙන්නේ.
චක්කු ප්‍රසාදය ඇති කරන්නා වූ ශක්තිය ඒක තියෙනවා. මේ දැන් චක්කු ප්‍රසාදයේ යම් කිසි වෙලාවක සතියෙන් හරි සතියෙන් හරි තුනකින් හරි පටන් ගත්තද ඒ හටගත්ත වෙලාවෙ ඉඳලා චක්කු ප්‍රසාදය පළවෙනිම පටන් ගත්ත ගමන් ඒක චිත්තක්ෂණ 18ක් ගිහිල්ලා ඒක නැති වෙනවා. හැබැයි ඒ නැති වෙන්නේ ඒ ආරම්භකයාගේ වර්ගයේ චක්කු ප්‍රසාද රූප තව ටිකක් හැදෙන් පිට ඇරලයි. ඒ හැදෙන එක ඊට පස්සේ තව එයාගේ ආසේ ඉවරෙලා නැති වෙනවා. ඔය ඇස් හැදෙන්න පටන් ගත්ත වෙලාව ඉඳලා ඔය චක්කු ප්‍රසාද රූප චක්කු ප්‍රසාද ඒ රූප එක පෙළට මරණාසන්න දක්වාම එක විදියට එක පෙළට පේරියට හැදීගෙන හැදීගෙන යනවා. හැදෙනවා මැරෙනවා හැදෙනවා මැරෙනවා හැදෙනවා මැරෙනවා හැදෙනවා මැරෙනවා ඕක නවතින්නේ නැහැ. ඉතින් මේ ඕක පරමාර්ථ වශයෙන් ගත්තාන් පස්සෙ උම ඇතිවි නැතිවි ඇතිවි නැතිවි යනවා. දැමුත් මේ වෙලාවේ අපේ චක්කු ප්‍රසාද රූප ඇති වෙනවා නැති වෙනවා මැරෙනවා. අපි අන්ධ වෙනවා කියලා කියන්නේ මේ પરම්පරාව ඒ ඉස්සරහට දැන් මේ මොකක් හරි තුවාල කරලා හරි බෙහෙතක් දාලා හරි වසක් දාලා හරි අර પરම්පරාව બ્લોක් කරනවා. ඉස්සරහට හැදෙන්න දෙන්නේ නැහැ. මේ වෙලාවට මේ මොහොතේ මේ තප්පරේ හැදිච්ච එකෙන් පස්සේ හැදෙන්න දෙන්නේ නැහැ. එහෙම වෙන එකට කියනවා අන්ධ කරනවා කියලා. ඇහැ පොට්ට කරනවා අන්ධ කරනවා කියලා. හැබැයි එහෙම නැතුණන් පස්සේ මේක ෆ්ලෝ එකට දිගටම යනවා. ඒකේ මෙහෙම එකක්ත් තියෙනවා. ඒක මේක මහා මේ අනිත් ආධුනිකයට වටුරක් වෙයි දන්නේ මේක මෙහෙම කිව්වට. දැන් ඔය ඇහැ තියෙන මණ්ඩලයේ තියෙනවනේ. ඇහැ තියෙන හරියේ අපි හිතමු චක්කු ප්‍රසාද වශයෙන් නිකන් රූප රැණක් තියෙනවයි කියලා. පොඩි එකට බැඳිච්ච එකට වැඩ කරන රූප රැණක් තියෙනවා කිය. ඔය චක්කු ප්‍රසාද රූප රැණේ සමහර චක්කු ප්‍රසාදේ ඒ අයිති කොටස තියෙන තැන මේ එක රූපයක් වුණාට ඔක මණ්ඩලයක නෙදීන්නේ. ඒකේ සමහර ඒවා තියෙනවා මේ වෙලාවේ උපදිනවා. සමහර ඒවා තියෙනවා උපදිනාශ්‍රණයයි. සමහර ඒවා තියෙනවා උපදිනාශ්‍රණ දෙකයි. සමහර ඒවා තියෙනාශ්‍රණ තුනයි. සමහර ඒවා තියෙනවා හතරයි. සමහර ඒවා තියෙනවා මැද. සමහර ඒවා තියෙනවා මැදිගෙන යනවා. ඉතින් ඒ වෙලාවට තියෙන එකට තමයි ඒ ඉස්සරහා තියෙන රූපේ අහු වෙන්නේ. ඒක නැති වුණා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ආයෙ ටිකක් හැදෙනවා. එහෙමයි ඕක සිද්ධ වෙන්නේ. මේ ඒක නිසා ඒ හරිය කරන කතාව මේ සමහරවිට ප්‍රායෝගික ලෝකයට දෙන්න බෑ. එහෙමයි සාමාන්‍යයෙන්. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ අපේ සාමාන්‍ය මිනිස්සු ගත්තම දැන් ඒ ඔය තියුම අවස්ථාව කොහොමවත් දෙන්නේ නැහැ නේද? අපි මේ ප්‍රථම ඥානයකින් දාගන්න දෙයක් විතරනේ. ඒක කවුරු හරි ඇත්ත අනිත්‍යයි කියනකොට ඕක හිතන එක මේ මුල ලෙවල් එකේදී එයාට නිවනට හේතු වෙනවද? එහෙම නැත්නම් එයා හිතන්නේ අර මේ මතක රළු විදියට පෙනෙන ඇසේ අනිත්‍යතාවද? ඒ කියන්නේ වයසට ගිහිල්ලා එන්න පෙන්න ඔපිනියන් යන ඒ අනිත්‍යතාවද මුල හිතන්න ඕන? මේ සාමාන්‍ය භාවනා කරන කෙනෙක් හරි මේ නිවන අවබෝධ කරගන්න මුලදී හේතන කෙනෙක්. මුලදී වේසන එක්කෙනෙක් කරන්න ඕනන්නේ තමන්ගේ පරාසයෙන් හිතන්න ඕනන්නේ. එයාට ඔය හරියක් තේරෙන්නේ නැහැ. ලෙඩ වෙනවා. ඇස් අන්ධ වෙලා ඉන්නවා. ඇස් නැති වෙලා ඉන්නවා. තමන්ගේ ආච්චිලා දීයලාගේ ඇස් අන්ධ වෙලා තිබෙනවා. පේන්නේ නැතු ඉන්නවා. ආශ්‍රිතේ ඉන්නා වූ යාළුවන්ගේ හිත මිත්‍රයන්ගෙන් ඇස්වලට ලෙඩ හැදිලා තිබෙනවා. ඒවා නැති වෙලා තිබෙනවා. සතුරෙන්වා ඇස් නැති වෙලා ඉන්නවා. ආන්න ඒ වාගේ තමන් වගේ ඇස් දරාගෙන ඉන්නා වූ අයගේ ඇස්වලට සිද්ධ වෙලා තිබෙනා වූ විඤ්ඤාය බලලා ඒක ඇප්ලයි කරන්න ඕනේ තමන්ගේ පැත්තට. තමන්ගේ ඇහැට. ආන්න ඒ විදිහට ඇප්ලයි කළා තමයි අනිත්‍යයට බහින්නේ.
ඒ කියන්නේ ඇහැ අනිත්‍යයි කියලා ඉස්සරලා බහගන්න ඕන වෙන්නේ අර හරියක් එයාට තේරෙන්නේ නැහැ. ඒක නිසා ඉස්සරලා බහින්න ඕන මේ විදිහට. ඊට පස්සේ ලෙඩ වෙලා ඊට පස්සේ මේ අවුවේ ගිහිල්ලා පිච්චිච්ච ඒවා තියෙනවා. ඊට පස්සේ වසවිස වෙලා ඇස් නැති වෙච්ච ඒවා තියෙනවා. බෙහෙත් වැරදිලා ඇස් පේන්නේ නැතුව වෙලා තියෙනවා. ඔය විදිහේ මේ নানা ප්‍රකාර ඇස් ලෙඩ නිසා ඒ විචේව තියෙනනේ. ඒ එකක්වත් එහෙම වෙන්නේ මේ ඇහි ස්වරයක් නැතිව. කම නිසා ඇහි ස්ථිර නැති නිසායි කියලා පටන් ගන්න ඕනන්නේ එතනින්. ඊට පස්සේ දිගට 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 යනකොට මේ ඔය අර අපි පස්සේ මේ කියනවා දේවල් විදර්ශනා ඥානයක් කරා රූප කලාප ස්වභාවයෙන් ඒකෙ එතනදී තේරෙනවා. ඇහැට යොමු කරන්නේ ඉස්සෙල්ලා පටන් ගන්න මේවයි. දැන් බලන්නකෝ මේ සූත්‍ර දැන් සතිපට්ඨාන සූත්‍රයේ ඔක ලස්සනට තියෙනවනේ. ලෝකයාට ලෝකයාගේ මට්ටමට දේශනා කරන දේ ලස්සනට තියෙනවා මේ. අපි ඇහැ නෙමෙයි අපි ශරීරෙම ගන්නෙ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ඒ කියන්නේ තමාගේ කය දිහා බලනවා, අනුන්ගේ කය දිහා බලනවා. අජ්ජත්ත බහිද්ධාව අනිත් අයගේ කයයි තමාගේ කය දෙකම දිහා බලනවා. ඊළඟට බලන්නකො මේ තමන්ගේ ශරීරයට පිටින් ගන්නවා මේ සත්‍යතාවයක් දර්ශනයක්. ඒ තමයි කෙනෙක් යනවා සෝනට. මිනිස්සු ශරීරයට හරි ආසයිනේ. හරියට ආසයි ශරීරයට, මගේ ශරීරය මගේ ජීවිතය කියලා. ඔක හරි තදයිනේ. ඒක නිසා යනවා මේ මගේ වගේ ශරීරයක් දරාගෙන ඉඳලා ඒ ශරීරය අතහැරලා දාලා මේ ගිය එක්කෙනෙක් ගැන බලන්න යන සෝනට ගිහිල්ලා සෝනේ තියෙන මලමිණිය තමන්ගේ ජීවිතේ මලමිණිය නෙවෙයිනේ. සෝනේ තිබෙනා වූ මලමිණියට වෙන දේ දිහා දැකලා බලලා තමන්ගේ ජීවිතයට ඒක ආරෝපණය කරනවා. මේකට වෙච්ච දින්නෑය තමයි විපත්‍ය තමයි මටත් වෙන්නේ. මේ තිබිච්ච පාටට වෙච්ච දේ තමයි මේකටත් වෙන්නේ. මේ මලමිණියේ කොණ්ඩෙට වෙච්ච දේට තමයි මටත් වෙන්නේ. මේ ශරීරයටත් වෙන්නේ කියලා ඒ බාහිර දේ බලලා තමන්ගේ එකට ඇප්ලයි කරනවා. ඇහැ ගැනත් ඒ විදිහ. ඇහැ අනිත්‍යයි කියලා දකින්නේ බලන්නේ ඒ විදිහටයි. අනිත් එක තමයි ඉස්සෙල්ලා බලන්න ඕනේ සසම්බාර චක්සුසේ. ඊට පස්සේ ප්‍රසාද චක්සුසේ. එහෙම සායනස බොහොම තේරුණා. තේරුණා සර්. අතිවන් පරණ සම්මාස මම මේ ප්‍රශ්නේ අහන්න තමයි අද හිතාගෙන ඉන්නේ. නමුත් අර පාස්නේ හරුවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් අප හිතුව නැතුව නිරුද්ධ වුණා කියන එක ශක්තියකින් අවබෝධ කරොත් එයා අනිත්‍ය අවබෝධ කරගනවා කියලා හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ආයත් කියන්න කොහොමද? ඇස ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇස මේ රූපය නැත්නම් ඇස ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ගියක් නැතර කලින් මේ මහත්මයා කිව්වයි රූපය ඒ ස්වාමීනාගේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරොත් අර සම්මානන්ත කිව්ව විදිහටම ඒ අනිත්‍ය කෙනෙක් අවබෝධ කරා වෙනවද? ඒක මෙහෙමයි. ඒ වාක්‍ය ගැළපීමට වඩා මෙහෙම කියන්න පුළුවන්. ඇස කියන එක අයිති වෙන්නේ සත්‍ය හතරෙන් දුක්ඛ සත්‍යයටයි. ඇස කියන එක දුක්ඛ සත්‍යයට අයිති. ඇස කියන එක ඇසේ ප්‍රසාද චක්සුසය, එහෙම නැත්නම් සසම්බාර චක්සුසය හැම එකක්ම දුකට අයිති, දුකේ පිහිටි, දුකේ ගැරිලා තියෙන ධර්ම ස්වභාවයක්. යම්කිසි කෙනෙක් මේ ඇහැ ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්නවායි කියලා කියන්නේ එයා ඒ ඇහැ දුකක් හැටියට තේරුම් ගැනීමයි. දුකක් හැටියට තේරුම් ගන්නවා. ඒ දුකක් හැටි තේරුම් ගන්න මෙහෙමයි. ඇහැ රකින්න හරි ව්‍යායාමයක් කරන්න ඕනේ.
ඇහැ තබා ගන්න ව්‍යායාමයක් දකින්න දරන්න ඕනේ. ඇහැ පරිස්සම් කරා ගන්නට, ඇහැ පෙනීම තියා ගන්නට ගොඩාක් ව්‍යායාමයක්, එහෙම නැත්නම් උත්සාහය දුකක් දකින්න ඕනේ. ඇහැට මොකක් කරන දෙයක් වටනම් පස්සේ කඳුළු වෙනවා, ඒ දුකයි. ඒ වගේ දේවල් එකක් නෙවෙයි, ඔය එක දෙකක් මහා රාශියක් තියෙනවා. ඒ ටික ඔක්කොම Tamanට විඳින්න සිද්ධ වෙන්නේ, ඔය ඔක්කොම කරන්ට වෙන්නේ කුමක් නිසාද? ඒ තමයි ඇහැට තියෙන මම ආයනේ. ඇහැට තියෙන මේ බැඳීම. ඒක නිසා මේ ඇහැට තියෙන බැඳීම නිසා තමයි ස්පිතාල දානියන්ට සිද්ධ වෙන්නේ. ඒ වගේම දුක් සිද්ධ මේ කඳුළු වෙන එක විඳවන්නේ. ඒ වගේම নানা ප්‍රකාර දුකක් එක විඳින්නේ ඒක නිසා. ඒ විතරකුත් නෙවෙයි. ඇහැ මේ ඇහැට දර්ශනයේ පතේ නරක දේවල් හම්බ වෙන්නේ. ඒ වගේම පිළිකුල් දේවල් දර්ශනය වෙන්නේ ඒක ඒකෙ තිබෙනා ඒක රකින්න නිසා. මෙන්න මේ කරුණු කාරණා ටික ඇස ඇතිවීම, ඇස නැතිවීම, ඇස පවත්වාගෙන යෑමේදී ඇතිවෙනා වූ දුක්ඛ ස්කන්ධය ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්නවා කියලා කියන්නේ ඇහැ නිසා දුක තේරුම් ගන්නවා කියන එකයි. එහෙම වුණාන් පස්සේ මේ ඒ දුක තේරුම් ගත්තා නම් ඒ එකම එයා සමුදේ තේරුම් ගන්නවා ඇහැ කියන දුක්ඛ සත්‍යයත් ඒකට බැඳීම කියන සමුදේ සත්‍යයත් නැත්තම් ඒ තැන තමයි මේ මසස නැති ඒ වගේම මේ චක්කු ප්‍රසාදේ නැති එකම ස්ථානයේ තමයි රැකීමක් දැලීමක් ආය පිහිට ගැනීමක් නැති ස්ථානයේ තමයි නිවන ඒකට යන්න තියෙන එකම ස්ථානයේ තමයි මේ ඇහි තියෙන මේ දුක්ඛ ස්කන්ධේ මානසිකාරය කියලා තේරෙන. එතනින් තමයි චතුරාර්ය සත්‍යය එන්නේ. ඒ චතුරාර්ය සත්‍යය එන්න මුල් වෙන දුක්ඛ ඒක දුකක් හැටියට මෙනෙහි කිරීම. එහෙමයි ඒක වෙන්නේ. මම අකින්සාමෙන් නැත්නම් ඒක වෙනස් කරන්න. හතරේ තියෙනවා. ඒක තමයි මට යන ගමන මේ කරලා තමයි බොහොම පිළිසවන්නත් ඒක තමයි මට පැහැදිලි කරගන්න ඕන සම්පූර්ණේ කොහොමද අපි මේ චතුරාර්ය සත්‍යය මේක බොහොම කරගන්නේ කියන එක ඒකත් අපිට තේරෙනවා මේ ස්පර්ශයෙන් හින්දා වෙනවා මොනවා එහෙම භාවනා කරන්නේ නැද්ද සුවත් තේරෙනවා අපිට මේක තේරෙන්නේ නැහැ කොහෙන්ද මේක අරනේ සම්පූර්ණ සත්‍යයට දාගන්නේ කොහොමද කියන එක ඒක මේක සංහාව තමයි කියන්නේ කියන එක පාරිභෝග අපිට හුඟක් හිතා ගන්න අමාරුයි අවශ්‍ය මේ පැහැදිලිම හුඟක් පැහැදිලින බොහොම සිතනවා සන්න. ඒකම පොඩි එකක් කියන්න ඕනේ මේ මම මේක ඉස්සරත් මේක මතක් කරලා තිබෙනවා. ඒක මෙහෙමයි තියෙන්නේ මේ මෙහෙම හිතන්ට පුරුදු වෙන එක හොඳයි. අපි ධර්මානුකූලව හිතන නිසා හිතන්න පෙළඹෙන නිසා ඒක ලෝක මට්ටමේ හිතන්න යන්න හොඳ නැහැ. ලෝකයා හිතන තාලේ තියෙන ඒ ඇවිල් ඔක්කොම බදාගෙන වවාගෙන මේ එහෙමනේ ඒ ඔක්කොම නිකන් අතුරගෙන එලාගෙන මේ ගොල්ලෝ හිතන්නේ ලෝකේ දැන් අපිත් ඒකට පුරුදු වෙලා ඒකින් අපි අයින් වෙලා යන්න යන්නේ. මේ හමුදාවේ මේ ඉන්නවා කකුල් නැති ළමයි. කකුල් නැති ළමයි ඉන්නවා මේ දැන් ඒක ළමයිගේ කකුලේක මේ කකුලේ මුලම වරේ මගේ කපලා. එතකොට මේ එයාට එක කකුලේ තියෙන්නේ ඊළඟට මේ කිහිලි කරුවක් තියෙනවා. අත් දෙකයි කිහිලි කරුවයි මේ එක පාදයයි. බැලු දැල්මට එයාට ඇත්ත වශයෙන්ම අපිට හරි දුකක් ඇති වෙනවා යාල් කෙනෙක්. එයාට එයා ගැන දුකක් ඇති වෙන්නේ එයා අනිත් අය වගේ නොවේ කියලා. අපිට තිබෙන දෙපාය අපිට තිබෙන දෑත ඒ අයට නැහැ කියලා. හරි දුකක් ඇති වෙනවා. ඒ වගේම අපි එයා දිහා බැලුවාන් පස්සේ දුකක් ඇති වෙනවා. ඒ තමයි එයාගේ පාදේ නැතිවීමේ දුක. එයා අපේ දිහා බැලුවාන් පස්සේ අනේ මේ අය දෙපයින් යනවා මට යන්න නෑ කියලා දුකක් ඇති වෙනවා. ඔය එක විදියක්. එතකොට දැන් මම පාරේ යනකොට කටක් ඇනවා. කටුකොඩක යනවා.
කටුකොඩේ යනකොට මේ මගේ කකුල් දෙකේම වතු ඇනවා. හැබැයි ඒ කාරණේ අරයන් සිද්ධ වෙන්නේ නැහැ. එයාගේ එක කකුලකයි කටු වෙන්නේ. එතකොට එයාට කකුලක් නැති බවේ දුක තිබුණාට එයාට විඳීම වශයෙන් අර එක කකුලකින් විඳින්න තිබෙනා වූ දුක්කොට නැතිල යනවා. එතකොට මේ දැන් අපි හිතමු කකුල් දෙකේම මේ ඇල්පිනිදි ගන්නවයි කියලා. එක කකුලක 100යි අනිත් කකුලේ 100යි කියලා. ඇල්පිනිදි ගහුවොත් එහෙම එක කකුලක 100ක් විතරයි තියෙන්නේ දුක වේදනාව. හැබැයි අනිත් කකුලේ ඇල්පිනිදි ගහලා දින දුක වේදනාව එතනින් කියලා තියෙන්නේ. ලෝක වශයෙන් ගත්තාන් පස්සේ කෙනෙකුට පාදයක් නැතිවීම හරිම දුකක්. හැබැයි විදීම වශයෙන් ගත්තාන් පස්සේ ඒ නැතිවෙච්ච ටිකට එයාට එතනින් ටිකක් විඳීම ඉතින් අයින් වෙලා තිබෙන්නේ කම්පැරිසන් එක නැත්තම් විතරයි. අපේ ජීවිතේ තේමයි යම් කිසි කොටසක් අතහැරියද ඒ කොටසට මේ තිබෙන දුක නැති වෙලා යනවා. ඒක නිසාම තමයි හිත හදාගන්න කියලා කියන්නේ. අර මේ ලස්සන කතාවක් තියෙන මහත්තයා මේ අපේ මේ එදිනෙදා පාවිච්චි කරන මිනිස්සු නිකන් මිනිස්සු වාසියකට ඕක පාවිච්චි කරනවා. නමුත් හැම අර්ථාන්විතවත් ඕක පාවිච්චි කරනවා. ඒක හැබැයි මේ අපේ කුමාරකාශ්‍යප මහතුරාගේ අම්මත් ඕක පුරුදු කරා. ඒකෙන් තමයි වටිනාකමක් තියෙනවා. මේකයි. කියනවා මෙහෙම. ඔබට මා එපා නම් ඔබට මාව එපා නම් මටත් ඔබව සිය වාරයක් එපා කියලා මිනිස්සු කියනවානේ. ඔකදීන් බැලුව බැලුමට මේ අපිස් නිකන් අධර්මවාදී ගතියක් වගේ තමයි තියෙන්නේ. ඔබට මං එපා නම් මටත් ඔබ දහස් වාරයක් එපා, සිය වාරයක් එපා කියලා ඔහොම කියනවා. ඔක මේ කියලා තියෙනවා, කියලා තියෙනවා, පාවිච්චි කරනවා. ඇත්තට මේ මෙහෙම හිතන්න බලන්න, ඔබට මාව එකපාරක් එපා නම් කියලා කිව්වන් පස්සේ ඒ අපි අනිත් පැත්තේ හිතමු බලන්න. ඔබට මාව ඕනේ කියලා කිව්වන් පස්සේ ඒක අනිත් පැත්තේ තියෙනවා මටත් ඔබව ඕනේ. ඒ මිනිස්සයා මගේ ඉල්ලෙනවා, මං එයාගේ ඉල්ලෙනවා. ඔබට මාව ඕනේ, මට ඔබව ඕනේ. එහෙම කිව්වන් පස්සේ තියෙන බැඳීම, ඡන්දය, එක්කාසු වීම, ගැට ගැහීම. ඊට පස්සේ එයාට මාව ඕන හින්දා මම නැති වෙනකොට එයාට දුකයි, මට එයා ඕන හින්දා එයා මට නැති වුණොත් මට දුකයි. එයා මාව අයින් කරපු ගමන්ම එතකොට මට එයා පිළිබඳව එයා මාව මගෙන් අයින් වෙලා යන්නේ මාව එයාට ඕන නැති හින්දා. මම පිටිපස්සෙන් යන්න යන්න මොකද වෙන්නේ? එයා මගෙන් ඈත්ලා යනවා. එතකොට මම යන්නේ මොකක් නිසාද? දුකේ යන්නේ. එයා මගෙන් අයින් වෙලා යනවා, මම එයා ඕන ඕන කියාගෙන යනවා. එතකොට වෙන්නේ මම දුකක් පිටිපස්සේ දුවගෙන 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 යනවා. එයා මාව එපා එපා කියලා හෙට යනවා. මම පිටිපස්සේ දුවගෙන දුවගෙන යනවා. විදුව විදුව යන්නේ. ඒක නිසා කියනවා මට ඔබව මාව ඔබට එපා නම් එහෙනම් මම මොකටද ඒ පිටිපස්සේ දුවන්නේ? මටත් ඔබව එපා. මං කනෙක්ෂන් අයින් කළාම. එතකොට මගේ හිත සැහැල්ලු වෙනවා, මගේ හිත බර නැති වෙනවා, බැඳීමෙන් මිදෙනවා. ඒකේ මෙන්න මේකයි මට කියන්න ඕනේ. ওই මහත්තයා කියපු හින්දා කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ ඉපදුනේ මේ භික්ෂුණි ආරාමයක. භික්ෂුණියකට තමයි ඉපදුනේ. භික්ෂුණියගේ පුංචි දරුවෙක්. ඉතින් කොසොරජුරුවන්ගේ මාලිගාවේ තමයි ඊට පස්සේ ගිහිල්ලා හැදුනේ. ඒක මොහොම දේව සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ භික්ෂුණියට අවුරුදු 12ක් කාලයක් මේ පුතා දැකෙට ලැබුණේ නැහැ. කොසොර රජුරය කරන් ගියා. පෙන්නෙන්නේ නැහැ ඒ අම්මට දරුවා. ඊට පස්සේ ඒ දරු දුක කියන එක කැවිලා බැඳිලා තිබුණා. ඉතින් ආරංචි වෙනවා, හොඳින් ඉන්නවා, ලස්සනට ඉන්නවා, රේමේ කියලා. ඒ උන්ට දකින්න බලන්න හම්බුනේ නැහැ. කොහොම හරි පස්සේ කාලෙකදී ඒ
පොඩි දරුවා ඉතින් තරුණ වයසට පත් වුණා. ඊට පස්සේ මහානුණා. මහාන වෙලා ඉතින් පස්සේ කුමාරකාශ්‍යප නමින් හිටියා. පස්සේ රහතන් වහන්සේ නමක් පත් වුණා. රහත් වුණා උන්වහන්සේ. මේ භික්ෂුණිය ඇවිල්ලා රහත් වෙච්ච නැති කෙනෙක්. ඉතින් භික්ෂුණිය දවසක් ආරංචි වුණා මේ අන්න මේ පාට ස්වාමීන් වහන්සේ වැඩලා ඉන්නවා. අර මේ කියලා දුර ගිහිල්ලා වැඩලා ඉන්නවා කියලා ඔහම ආරංචිලා අනේ කොහොම හරි හොයාගෙන හොයාගෙන ගියා. එදා කුමාරකාශ මහ රහතන් වහන්සේ පින්දපාති වටනවා. මේ අම්මට හරි මේ ඕනෑකමක් තිබුණා මේ පුතාව දකින්න හේතින්. ඒක නිසා භාවනා කරෙන්නේ නැහැ. පුතාගෙන හිත හිත හිතිය කාලයක්. කොහොමද එතන පින්දපාතේ යනකොට මේ මේ අම්මා ගිහිල්ලා අනේ මගේ පුතේ මං කොච්චර කල් බලාගෙන හිටියත් දකින්න වඳින්න අනේ කියලා ළඟට යනකොට මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ අර අම්මා පානය කරන්න ඕන නිසා මේ කිව්වා මේ සරදාල කිව්වා මෙච්චර කල් මේ හිත හදාගත්තේ නැද්ද අර මේ කියනයක් මේ ඒ අම්මා ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරේ ඒ කියන්නේ දරුවනේ ප්‍රතික්ෂේප කරේ අම්මා. එතකොට ඒක හිතලා කරේ. ඊට පස්සේ ඒ අම්මට ඒ වචනේ කියපු ගමන් ශක්ුණානි අනේ මෙහෙම මාව එපා කරවන මෙහෙම මාව එපා වෙච්ච එක්කෙනෙක් ද මම මේ බලාගෙන පතාගෙන හිටියේ කියලා ඒ අම්මට මේ පුදුම කලකිරීමක් ඇති වුණා. ඊට පස්සේ අතෙන්ද දාලා ගියා. එහෙමයි ඉන්නේ. ඒක නිසා ওই ධර්මයේ ওই දිසයි තේරුම් ගන්න ඕන. තේරුවන් සරණ. අනේ සාදු සාමිනා තේරුවන් සරණ. අනේ වෙලාදි දැන් ඉඳලා සමාවෙන්නත් ඕනේ. ඒක තමයි. අර මේකේ එකක් විතරක් මට පැහැදිලි කරගන්න චූටි ප්‍රශ්නයක් විතරයි. නිරෝධ සරණේ මොඩක් ඉන්න කොටක් ඉන්නේ. අපි මේ ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ විදිහට ගන්න සිද්ධ වෙනවා. 10යි කාලයි මේ පැත්තෙන් 12යි කාලයි නවසිරන්තේ. ඒ නිසා ඒ විදිහට අපි අවසන් ප්‍රශ්නේ ටික ගමු නේද? සම්මාස දැන් නිරෝධ සත්‍ය දැක්කොත් ඒක සම්මුතිය දැක්කා නෑ සම්මුති සත්‍ය දැක්කොත් ඒක නිරෝධ සත්‍යයට යනවායි කියලා සමහර කෙනෙක් සංහාවෙන් තමයි මේක වෙන්නේ කියලා දැක්ක ගමන්ම ඒ තුන්වෙනි ආර්ය සත්‍ය ඒක දැක්කහ මේක නිදී වෙනවා මාර්ගයට ආවා කියන්නේ සෝහන් හෝ යම් කිසි මාර්ගඵලයකට එනවායි කියන එක යම් කිසි සත්‍යතාවයක් කියනවා සම්මාස ඒක දැන් අපි දැන් සංහාවෙන් තමයි මේක වෙන්නේ කියන්නේ සම්මුතිය දැක්කොත් නිරෝධය වෙනවාද කියන එක උඹට විලාස මට මතුවෙන දැක්ලොත් මේක කොහොමද ලංකාවට යන්නේ ඉන්නේ මේ දවස් එකේ ඒකට විතරක් උත්තරයක් දෙන්න හොඳයි දරුවන් සම්. එහෙනම් නන්න සම්මත කරගන්න. කියන්න. සම්මත ප්‍රශ්න අහන්න ඕනද? කියන්න මට මගේ සමුදය සමුදය සත්‍ය දැක්කොත් නිරෝධ සත්‍යයට ඉඳෙන වැටෙනවාද ඒකට ආර්ය අෂ්ටාංග මාර්ගයට ආපු එක්කෙනෙක් වෙනවා කියලා කිසිම මතයක් වෙනවා ඒක ඇත්තද සමිනවද ඒකට එහෙම වෙනවාද කියන්නේ සමුදය දැක්ක ගම නිරෝධයට එනවාද මාර්ගයෙන් මාර්ගයෙන් කිසි මාර්ගයකට පැමිණෙන්න පුළුවන් හැකියාව තියෙනවද සමුදය දැකීමෙන්ම කියන එක හිතන හැම දෙයක් වෙනවා වෙන්න පුළුවන් කියන එක සමුදේ දකින්න ඕනේ සමුදේ සමුදේ හැටියට සමුදේ දකින්න ඕනේ සමුදේ සමුදේ හැටියට හැබැයි සමුදේ අහුවෙන්නේ දුක ASCII ඉස්සර වෙලාවම කාල් ගන්න දුක් හැම වෙලාවම බුදුරජාණන් වහන්සේ මේ දුක පිරිමඳින්ට තමයි කිව්වේ දුක පිළිබඳව අවුස්සා අවුස්සා හාරවුස්සල බලන්න වේ ආයතන වශයෙන් බැලුවේ කියව්වේ එනකට ඔය ස්කන්ධ වශයෙන් කියලා තියෙන්නේ ඔය හැම එකක්ම ධාතු ස්වභාවය ඇටියට ඔය හැම එකක්ම මේ අසේ තියෙන්නේ දුක දුක තමයි ඊට පස්සේ ඒ එකම තමයි තියෙන්නේ මේ ඔය මේ ඇයි ඒක මට වෙන්නේ කියන එක. එතකොට තමයි සමුදේ. හැබැයි සමුදේ දැකෙන්න ඕනන්නේ සමුදේ සමුදේ හැටියට දැකෙන්න ඕනන්නේ. සමුදේ දුක හැටියට නෙමෙයි. දුක දුක හැටියට දැකෙන්න ඕන. දුක සමුදේ හැටියට නෙමෙයි. එහෙම වුණාන් පස්සේ තමයි මේ ධර්මයේ අවබෝධ වුණයි කියලා කියන්න පුළුවන් කම තියෙන. අනිත් එක තමයි සම්මුතිය ගත්තාන් පස්සේ හැම වෙලාවෙම මේ සමුතියෙන් පටන් ගැනීම තමයි සිද්ධ කරන්නේ.
හේතුව ඒක පාරම කෙනෙකුට මේ පරමාර්ථයට ලියාගෙන කඩාගෙන වැසගෙන යන්න බෑ. එහෙම පුළුවන්කම තිබෙන සමහර වෙලාවට පරමාර්ථ වශයෙන් තිබෙනා වූ ධර්මවල ප්‍රශ්න ගොනු කරපු ස්ථාන තමයි ඔය පාරායන වර්ගයේ පාරායන සූත්‍ර දේශනාවේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඔය මේ විශේෂිත අවස්ථාවලදී ඔය තියෙන සූත්‍ර තියෙනවනේ සංයුත්තිනිකාය මජ්ක්‍ධිමනිකායේ එහෙම තියෙනවනේ ඔය මේ විශේෂ ගැඹුරු අහපු ඒවා තියෙනවනේ ඔය පිළිතුරු දීම වශයෙන් අන්න ඒව ඇරෙන්න අනිත් ඒවා බුදුරජාණන් වහන්සේ සම්මුතියෙම තමයි කියලා තියෙන සම්මුතියෙන් දුන්නන් කියලා දුන්නන් පස්සේ මිනිස්සයා ඉන්න තැන ඉඳලා එයා ඒකෙන්ම බහගෙන යන පල්ලයට මේ ගැඹුරුට යන ඒක නිසා තමයි සම්මුතියෙන් දැන් සම්මුතියෙන් කියන්නේ දැන් අපි සක්මන් කරනකොට කියනවා මෙහෙම සක්මන් කරනකොට කියනවා මේ සක්මන් කරනකොට කියන්නේ වම දකුණ වම දකුණ කියලා සක්මන් කරනවා ඊට පස්සේ කියනවා ඔසවනවා තබනවා කියලා ක්‍රියාව දිහා දැකලා ඔසවනවා තබනවා ඕ ඇවිල්ලා සම්මුතිනේ ඔසවනවා කියන එක සම්මුතියක් තබනවා කියන එක සම්මුතියක් දකුණ කියන එක සම්මුතියක් වම කියන එක සම්මුතියක් ඉතින් මේ දකුණ වම ඔසවනවා තබනවා හැරෙනවා නැමෙනවා ඕවා සම්මුතියේ තියෙන වචන ඇස්සේ ගිහිල්ලා ඕක දිහා ඕක කර යනකොට අවසානයේ කරන්නාට තේරෙනවා මේ වම කියන්නේ මොකද්ද වෙන්නේ කොතනද වම තියෙන්නේ කියලා වම කියලා කියන්නේ එක්තරා නිකන් හදාගත්ත කැලල කියලා හිතාගෙන ඊට පස්සේ ඒ වම කියන එකට වම කියන එක වචනේ ගලවලා පැත්තකට සික්කලා දාලා දකුණ කියන වචනේ පැත්තකට සික්කලා දාලා ඊට පස්සේ එයා වම කියලා කියපු තැන හිතින් හිතාගන්නවා දකුණ කියලා කියපු තැන හිතින් හිතාගන්නවා ඊට පස්සේ වම දකුණ කියලා ගන්නේ හිතේ එතෙන්ට ගැට ගහලා දාගන්න උපක්‍රමයක් ඇහිට. අනිත් එක තමයි සක්ම කරනකොට මේ ඔය දකුණ වම කියලා මේ මොකද ඔසවනවා තබනවා කියලා ගන්නෙ ඒකයි. ඔසවනවා කියන එකකුත් නැහැ. තබනවා කියන එකකුත් නැහැ. ඒක නිකන් මේ පාදයේ තිබෙන ක්‍රියාකාරී ස්වභාවයක තිබෙනා හැඩවැඩ දෙයකට තියාගත්ත නම් කියල දෙකක් කියලා තේරුම් ගත්තාන් පස්සේ ක්‍රියාව දකිනවා ඒ ක්‍රියාව දකින්ට උපකාර කරගත්තා වූ ඔසවනවා තබනවා කියන වචනේ ගලවලා ඉති කරනවා ඒක ඉබේ ඒක තමන් ඕනකම නෙවෙයි ඒක අවබෝධයත් එක්ක ඉබේ සිද්ධ වෙන දෙයක් අවසානයේදී තමයි ඔය ගැඹුරකට රිංගගෙන යන්නේ හැම වෙලාවෙම සම්මුතියෙන් පටන් ගන්න ඕන ඒ කාරණේ නිසා තිරුවන් සරණයි අපි අද දවසේදී වැඩසටහන නිමා කරන්න කාලේ ඇවිල්ලා තියෙනවා දැන් 10:21 සිඩ්නි වල වෙලාව 12:21 වෙන්න ඕනේ මම හිතන්නේ වෙලින්ටන් වල ඔව් මාත්‍යා එහෙමයි එලා ගියා එහෙමයි ස්වාමීන් වහන්සේ මම දැන් අද ලැබුණ තොරතුරක් ඉඳන් මම මතක් කරනවා මේ අර මෙහි පටිගත කරපු දේශනාවන් බුද්ධ පුලිස් ටීවී එකේ යන දිනේ මට කියන්න පුළුවන්කම තියෙනවා මේ වෙලාවේ කට්ටිය කැමති අයට පුළුවන් ඒක ලියා ගන්න ඒක ප්‍රයෝජනවත් වෙනවා නම් ඒක ප්‍රචාරය වෙනවා අර අපි ස්වාමීන් වහන්සේලා තනමක් තුන්නමක් ඉඳලා කරපු සාකච්ඡාව ප්‍රචාරය වෙනවා පෙබ්‍රවාරි මාසේ 3 වෙනිදා බුද්දිස් ටීවී එකේ රාත්‍රී 10:00ට පළවෙනි වතාවට ඊගාට දෙවෙනි වතාවට ප්‍රචාර වෙනවා පෙබ්‍රවාරි 4 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 2:00ට ඒ අර ගෙදරට පුසාකච්චා ඊගාට ජිනලංකාර ස්වාමීන් වහන්සේ විසින් කැම්බරා පන්සලේ කරපු සාකච්ඡා අනේ කැම්බරා පන්සලේ නෙමෙයි මේ නල්බණ්ඩ පන්සලේ කරපු සාකච්ඡාව බුරුම පන්සලේ මේ ඒ සාකච්ඡාවේ විදේශනාව ඒ දේශනාව ප්‍රචාර වෙන්නේ පෙබ්‍රවාරි 18 වෙනිදා ලංකා වේලාවෙන් රාත්‍රී 9:00ට ඒක දෙසරයක් රිපීට් කරන්න දාලා තිනවා පෙබ්‍රවාරි 19 වෙනිදා ලංකා වේලාවෙන් උදේ 3:00ටත්
ලංකා වේලාවෙන් උදේ 11 මාට මම හිතනවා ලියාගත්ත කියලා ජයන්ත මහත්තයාම ඒ වැඩසටහන ඊගාවට ශ්‍රී ලංකා බුද්ධිස් විහාරේ කරපු ජිනලංකරහන්තුරුන් විසින් දේශනා කළ දේශනාව ඒක ප්‍රචාරය වෙන්නේ පෙබරවාරි 25 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9:00ට පළවෙනි වතාවට ඊගාවට 26 වෙනිදා උදේ 3:00ටත් උදේ 11 මාර්ට්ටත් ඒ බව තමයි මට මතක් කරන්න තියෙන තොරතුරක්. එහෙමනම් හැමදාම බොහොමකින් අද දවසේදී ප්‍රතිසම් සම්බන්ධ වුණාට අපි හෙට නෙමෙයි අනිද්දා දවසේදී නැවතත් සාකච්ඡාවට එකතු වෙමු. ස්වයං වංශ තික මාතිකා දැන් අපි අදින් ඉවර කරනවාද ස්වයං වංශ? තේකමාතිකාව ඉවර වෙනවා. මේකේ තව පිරිසිදු කර ගැනීම ආදී දේවල් තිබෙනවා නම් වරින් වර කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ එකට යන්න ඉස්සර වෙලා අපි කැමති තව මේ අර මේ මනස පිළිබඳව පොඩ්ඩක් තව කියලා දෙන්න මේ එහෙම අහන ප්‍රශ්නත් එක්ක මට එහෙම හැඟීමක් ඇති වුණා. ඒක නිසා ඒකටත් අවස්ථාවක් සලසා ගන්න පුළුවන්. කියපු තික මාතිකාවේ යම් යම් ප්‍රශ්න එහෙම තියෙනවා නම් ඒවා අහලා සාකච්ඡා කරන්න එහෙම අවස්ථාවක් ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ හොඳට මේ අර මනෝ ద్వාරය තේරුම් ගන්න එක හරි වටිනවා. මනෝ ద్వාරක සිතුවේ ඒ කියන්නේ චිත වීති පිළිබඳව සිත පිළිබඳව අරමුණක් ගන්නෙ කොහොමද ඒවා අපි යකටන් ටිකක් නේ කිව්වේ. ඒ මචානස් ඔය වන්සේ කියපු කාරණා හැටියටත් කල්යනා මිත්‍රෙන්ගෙන් තොරතුරු ලැබෙන විදිහට අපිට හිතනවා. එහෙමනම් මේ වෙන බදාද පමණක් නොවේ මං හිතන්නේ වැඩසටහන් දෙකක් තුනක්ම වගේ ඒ කියන්නේ ලැබුණු සතියෙමත් වෙන්න පුළුවන්. අපිට මේ මෙතුවක් කරපු දේවල් ඔය ආකාරයට සාකච්ඡා කරන්න පුළුවන් නම් හොඳයි කියලා සවන්දස් නේ. කල්ටි ප්‍රශ්න දෙවි. හොඳයි. එහෙමනම් සිල් දනම් වෙනුවෙන් අද දවසේදීත් ගුවන් විදුලියේ සර්කියුට් ප්‍රසස් සාන්දර් බල පේනවා. ඒ වෙනුවෙනුත් ස්කයිප් තාක්ෂණස්ත්‍රි සම්බන්ධ චය වෙනුවෙනුත් පූජ්‍යපාද බලිමණ ජිනාලංකා සාන්දර් වහන්සේට අපි ඉතාමත්ම ගෞරවපූර්වකව නමස්කාර කර සිටිනවා. ඒ වගේම උන්වහන්සේ මේ කරන්නා වූ අති මාගී සේවය වෙනුවෙන් ඒ සේවය හේතුවෙන් උන්වහන්සේට උන්වහන්සේ පතන අවබෝධයකින් සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කුසල් හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිමු. එහෙමනම් මම ඉතාම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේටම වෙනවා අද වැඩසටහන නිමා කරන ලෙස. තිරුවන් සරණයි. එහෙනම් අද දවසේ සිටින් අපි සවනට සිසිලස ගුවන් විදුලිය හරහා සාකච්ඡා සිද්ධ කරන සාකච්ඡා වෙන පාඩම් මාලාවක එහෙම නැත්නම් ඉගෙනීමක් සිද්ධ කරන මේ අභිධර්ම වැඩසටහන විශාල වැඩසටහනේ තවත් සංගයක් ඉතින් අනිත්‍යත්වයට පත් වීගෙන යනවා. ඉතින් පින්වත් ලලිතරුවත් මහත්මයා බොහොම ඕනෑකමින් ආදරෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්ත මේ වැඩසටහන මූලිකත්වය අරගෙන ඉතින් පින්වතුන්ට එක කතා කරලා මේ කරගෙන යනවා. ඉතින් අපි අගය කරනවා. ඉතින් මේ ධර්ම ප්‍රචාරය තුළින් සහද මේ 22 වෙනි මාතිකා කාණ්ඩේ තමයි අවසන් වුණේ. ඉතින් මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් තුනුරන් සතු අනන්ත අපරිමාණ ගුණානුභාව බලයෙන් ඒකාන්තයෙන්ම රජිත් මහත්මයාට නිරෝගී භාවය සැලසේවා. දීර්ඝාස වේවා. ඉතින් මේ දවසේ තරම කර අසනේක ගන්නින්ෙන්ද අපි මෛත්‍රීන් රෝගී භාව ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ කවුදේ සම දිනාටමත් මේ ධර්මය අසාගෙන සිටින්නා වූ පිනවත් සද්ධාවන්ත මහත්මයන් ධර්මකාමී පිමුතුන් සම දිනාටමත් ඒකාන්තයෙන් මේ උතුම් ධර්මයේ අනුභව බලෙන් තවත් ශ්‍රද්ධාව වඩාගෙන දියුණු කරගෙන ඒ වගේම ප්‍රඥා මෝරවාගෙන බෝධිපාක්ෂික ධර්මයන් වඩමවාගෙන පාරමී පුරාගෙන සංසාර දුකින් මිදලා පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ පරම ප්‍රණීත වූ අවේදිත වූ සත්‍යයක්
ඒ උතුම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම අවබෝධ වේවා. නිවන් පිණිස මේ පින් හේතු උපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රිය ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සීලවන්තන් ගුණවන්තන් පරිවර්තන් පුණ්‍යකතාන සත්‍යං ලේන මයාකතාන කුංචින් ඡන්දතුම් වරන්ති සාරිපුත්තානි තේරාලා සම්පතිකාත්‍ය සත්ත සිත්තයවා සම්පුත්තල්ලම සාදසත් සත්තං